Mike. Good morning, everyone. So udasana kamarama. Then adu okulu join la inne basic maths day number 6 ekak kelama, right? Then mama mulima me basic maths program eke mokadda wenne kiyala podak explain karanna. Me basic maths program ekak lama English medium sinhala medium daruwan de kollantama api karanawa, right? Mokada meka ape api dan me wedi permanent classes wala classes start karala thiyena nam. ඒ වගේම අපි එක ලෙසන් එකක් සම්පූර්ණයෙන් ඉවර කරලා තිනවා partial fractions right භින්න භාග කියන පාඩම ජූන් මන්ත් එකේ සම්පූර්ණයෙන් ඉවර කරලා තිනවා ඊට පස්සේ තමයි මේ partial fractions නේ භින්න භාග කියන පාඩමේ මේ වෙද්දී papers දෙකක් කරලා තිනවා second paper එකට තමයි හැමෝටම marks දීලා ඒකේ marking scheme එකක් දීලා right ඒ විදිහට ඒකේ ලොකු වැඩසටහනක් කරලා ඉවරයි අපි මේ වෙද්දී අපේ first class මේ permanent class එකේ ඊට අමතරව ළමයි දැන් මේ වීක් එකේ අපි start කරගෙන ගියා හැම class එකකම logarithms right ලඝු කියන පාඩම ජූලයි මන්ත් එකේ අපි start කරා. ඒකට ඒක පොඩි පාඩමක් ඒක දවස් දෙකකින් විතර සාමාන්‍යයෙන් ඉවරයි. ඊට පස්සේ ළමයි ඊළඟ lesson එක විදිහට inequalities right අසමානතා කියන පාඩම මම මේ මන්ත් එකේම start කරනවා. ඉතින් ඒ හින්දා permanent classes කවුරු හරි join වෙලා නැත්නම් ළමයි ඒවට join වෙන්න ඒක medium එක සිංහල නම් සිංහලෙන් english නම් english වලින් right likewise ඒ විදිහට හරියටම permanent classes වල අපි වැඩ start කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව ළමයි මේක basic maths program එක මේ basic maths program එකේ මගේ intention එක තමයි ඔගොල්ලෝ A levels වලට එද්දී ළමයි ආවේ O level වල maths knowledge එකේ ලොකු අඩුවක් තියෙනවා. අන්නේ ඒ knowledge එක cover කරලා දෙන එක තමයි ළමයි main intention එක මේ basic maths program එකේ. එතකොට ළමයි මේ basic maths program එකේ මේ විදිහට අපි දවස් පහක් discuss කරලා තියෙනවා. අද ඇවිල්ලා 6 වෙනි දවස. ඉතින් ළමයි මම පොඩ්ඩක් මතක් කරොත් එහෙම අපි we have learned about real numbers right තාත්වික සංඛ්‍යා කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. ඊට අමතරව ළමයි මොනවාද factorizing right සාධක කැඩීම ඉගෙන ගත්තා. එතන ළමයි mainly අපි ඉගෙන ගත්තා cubic addition ඝනජ එකතුව, cubic subtraction ඝනජ අන්තරය, difference of squares වර්ග දෙක අන්තරය වගේ දේවල් ඉගෙන ගත්තා. ඊට පස්සේ ළමයි අපි ටික දවසකට පස්සේ මොනවාද binomial expansion නැත්නම් ද්විපද ප්‍රසාරණය යටතේ ඉගෙන ගත්ත ළමයි Pascal triangle එක right Pascal ත්‍රිකෝණ ඉගෙන ගත්තා. ඊට අමතරව ළමයි අපි කරා fraction simplifications නේ භාග සුළු කිරීම කරා. ඒ වගේ ගොඩක් දේවල් ළමයි මේ වෙද්දී අපි discuss කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් වල වාට recordings මොනක්ද miss වෙලා තියෙනවා නම් වාට සුධීර පීරිස් YouTube channel එකට ගිහිල්ලා basic maths කියන playlist එකට ගිහිල්ලා බැලුවොත් ළමයි day number 1 and 5 වෙනකන් හැම recording එකක්ම වාට එතනින් බලන්න පුළුවන්. right ඉතින් මේක අපේ permanent class එකට parallelly කරන extra දෙයක් ඉන්නා මේක mediums දෙකේම ළමයි පුළුවන් වෙන විදිහට bilingual right දෙකෙන්ම තමයි මම කරගෙන යන්නේ මාධ්‍ය දෙකෙන්ම. ඉතින් ඒ හින්දා ඒක වාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ළමයි මේක කියලා දෙන parts right මේ basic maths part ළමයි ඔයා හිතනවා නම් ඔයාට වැඩක් නැහැ කියලා ළමයි ඒක වැරදි. මොකද මේ ටික ඔයාට ඉක්මනට පුළුවන් වුණොත් තමයි ළමයි ඔයාට A level permanent classes වල හොඳට වැඩ ටික කරලා හොඳ මාක්ස් එකක් ගන්න පුළුවන් වෙන්නේ. රයිට් ඉතින් ඕක තමයි ළමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්ටෙන්ෂන් එක. ඉතින් ළමයි අද අපිට ඩිස්කස් කරන්න තියෙන ඉතාමත් වැදගත් කොටස ඔයගලට මතක ඇති මම මේකෙනුත් පේපර් එකක් මේ වෙද්දි කරලා තියෙනවා ස්පොට් ටෙස්ට් 1 කියලා. ඒ පේපර් එකේ මම හිතන්නේ එක ක්වෙස්චන් එකක් අපි ඩිස්කස් කරා ලාස්ට් වීක් එකේ අන්තිමටම. අපි වෙලා තිබුණත් අද ඒකේ සෙකන්ඩ් ක්වෙස්චන් එකයි තර්ඩ් ක්වෙස්චන් එකයි සම්පූර්ණයෙන් ඉවර කරමු. හැබැයි ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා ළමයි මට අද ඔයගලට උගන්වන්න. අපි මේකට කියනවා ළමයි නම්බර් ලයින් සංඛ්‍යා රේඛාව. ඔගොල්ලෝ ඕ ලෙවල් කාලෙත් පොඩ්ඩක් ඉගෙනගෙන තියෙනවා. හැබැයි ALS ඒක අතිශයින් වැදගත් වෙනවා ළමයි වාට. මොකද මම ඔයගොල්ලන්ට කිව්වා ඊළඟට අපි ස්ටාර්ට් කරන්න ඉන්න ලෙසන් එක තමයි ළමයි ඉනීක්විලිටීස් රයිට් අසමානතා. ඔන්න ඒ කියන ලෙසන් එකට මෙන්න මේ නම්බර් ලයින් එකේ නොලෙජ් එක රයිට් සංඛ්‍යා රේඛාවේ දැනුම වාට අතිශයින්ම වැදගත් වෙනවා. ඉතින් ඒ හින්දා ළමයි අපි නම්බර් ලයින් ලෙසන් එක අද ස්ටාර්ට් කරමු. රයිට් එහෙනම් ළමයි ෆස්ට් ඔෆ් ඕල් රයිට් මුලින්ම මම ඔයගොල්ලන්ට පොඩි ස්ලයිඩ් එකක් දාලා පෙන්නන්නම් ළමයි. ඒකෙන් අපිට වැඩේ කරගෙන යන්න පුළුවන්. රයිට් ගිව් මී 1 මිනිට්. මං හිතන්නේ හැම ළමයෙක්ටම දැන් මේක පේනවා ඇති. ටු ඩූ නම්බර් ලයින් තමයි සංඛ්‍යා රේඛාව කරන්න. වී නීඩ් ද නොලෙජ් ඔෆ් වට් රියල් නම්බර්ස් තමයි තාත්වික සංඛ්‍යාවට පේනවා නේද ළමයි මේ ස්ලයිඩ් ෂෝ එක පේනවා ඇති කියලා. හැමෝටම පේනව නේද කියලා මම පොඩ්ඩක් මෙසේජ් එකක් දෙන්නම්. whether you can see this real number slide තාත්වික සංඛ්‍යා කියන වෙන මේ slide show එක පේනවා. yes right okay.
එළමයි මම මේක පොඩ්ඩක් explain කරගෙන යන්නම්. මොකද ළමයි you need to have a knowledge about real number system. තාත්වික සංඛ්‍යා පද්ධතිය ගැන චූටි අදහසක් තියෙන්න ඕනේ. අපි මේක කරලා තිබුණාට මම පොඩ්ඩක් revise කරන්නම්. Number line start කරන්න කලින්. Right? එතකොට ළමයි first we had counting numbers, right? ගණන සංඛ්‍යා කියන එක තමයි ළමයි මුලින්ම ආවේ. මේක මේ එක එක අකුරු printing mistakes තියෙනවා ගණන් ගන්න එපා ඒවා. ළමයි counting numbers, what are counting numbers? ගණන සංඛ්‍යා කියලා කියන්නේ මොනවද? මම අර මුලින්ම කිව්වනේ ලෝකෙ මුලින්ම ළමයි එන්නේ නැත්තේ මේ ඒ කාලේ ගල් යුගේ වර්පේ නැති මේ ලක්ෂණමක තියෙන ගල් යුගයේ හිටපු මිනිස්සු මොනවාද පොල් ගෙඩි ටිකක් වැටිලා තියෙදි ළමයි කවුන්ට් කරන්න නැත්තේ ඇඟිලි වලින් right එහෙනම් ළමයි ඒ ඇඟිලි වලින් ගණන් කරපු නම්බර්ස් වලට තමයි ළමයි කවුන්ටින් නම්බර්ස් නැත්නම් ගණින සංඛ්‍යා කියලා අපි කියන්නේ ඒකට හරිම වචනේ තමයි ළමයි natural numbers right natural numbers ඉඳ තමයි මෙන්න මේ n කියන notation එක එන්නේ ළමයි වටා natural numbers ගණන සංඛ්‍යා කියලා කියන ළමයි එතකොට මොනවාද 1 2 3 upwards right 1 2 3 ආදී වශයෙන් ඉදිරියට යන සංඛ්‍යා. ඒක තමයි අපේ number system එකේ අපිට මුලින්ම හම්බ වෙන්නේ. Right? ඊට පස්සේ ළමයි integers නිකිල right වටා integers ළමයි notation එක ළමයි iset ද integers වල notation එක iset. Integers කියලා කියන්නේ ළමයි minus 3 minus 2 minus 1 right ඍණ 3 ඍණ 2 ඍණ 1 ආදී වශයෙන් ළමයි මේ පැත්තේ යටට තියෙන numbers ටිකයි including 0 වා බිඳුවත් ඇතුළුව 1 2 3 upwards 1 2 3 ආදී වශයෙන් ඉදිරියට යන සංඛ්‍යා වලටත් ළමයි අපි කියනවා integers කියලා right නිකිල කියලා. ඒ වගේම ළමයි integers can be divided into two categories right කැලි දෙකතර කඩන්න පුළුවන් ළමයි නිකිල කිව්වම positive integers කිව්වොත් ළමයි 1 2 3 upwards 1 2 3 ආදී වශයෙන් ඉදිරියට යන set set එක negative integers ඍණ නිකිල කිව්වම ළමයි minus 1 minus 2 minus 3 downwards right ඍණ එක ඍණ 2 3 ඍණ 3 ආදී වශයෙන් යටට යන සංඛ්‍යා ටික. එතකොට ළමයි මෙතන positive integers මෙන්න මෙතන ළමයි පොඩියට 0 යටින් දැම්මොත් ළමයි ඒකේ meaning එක මොකද්ද? Positive integers including 0 right ධනනි කියලා බිංදුව සමග කියන එක තමයි ඒකේ තේරුම. එතකොට ළමයි මෙතනට 1 ට අමතරව ඉස්සරහට 0 කියන value එකක් තියෙනවා. එහෙනම් ළමයි negative integers with 0 right ඍණනි කියලා මෙන්න මෙතන චූටේට 0 එකක් දැම්මොත් ඒකේ meaning එක තමයි ළමයි minus 3 ඒ කියන්නේ ඔක්කොම negative integers ටික minus 1 ට පස්සේ 0 එනවා කියන එක තමයි ඒකේ meaning එක. Right? Then we learn about rational numbers ළමයි පරිමේය සංඛ්‍යා ඉගෙන ගත්ත ඔයගලට මතක ඇති අර මං කියුවේනේ දැන් අපි ගමු මෙතන ඉන්න දෙන්නෙක්ව කවුද අපේ අමායල අමායයි ආශර් right අමායයි ආශර්වි ඉන්නවා ගෙවල් දෙක ළඟ තියෙන යාළුවෝ දෙන්නේ මොකද කරන්නේ මේ නැත්නම් එහෙම අවශ්‍ය නැහැ අපි එකලම එකකම්කෝ අමායා ඉන්නවා අමායාගේ ගෙදර අපි හිතමුකෝ අමායල දෙන්නේ කිනා මෙතන මේ අමායලා ගෙදර ඉන්නවා කියලා හිතමුකෝ අපි මල්ලි කෙනෙක් හරි අම්මි කෙනෙක් හරි තාත්තා මොකද කරන්නේ තාත්තා ඇපල් ගෙඩියක් අමායට ගෙනල්ලා දෙනවා මල්ලිටත් දීලා කන්න කියලා. එතකොට මොකද කරන්නේ අමායා එයා ස්මාර්ට් ගර්ල් කෙනෙක්. එයා මොකද කරන්නේ හරියටම මැත්තෙන් කපලා හාෆ් හාෆ් බෙදා ගන්නවා. රයිට් භාගෙ භාගෙ බෙදා ගන්නවා. එහෙනම් ළමයි integers are not enough right නිකිල සංඛ්‍යා කියන සෙට් එක විතරක් මදි වෙනවා. මොකද integers වල තියෙන ළමයි 1 2 3 වගේ ඒවානේ නේ. ආ එහෙනම් ළමයි ඊට වඩා මේ number system එක develop වෙන්න ඕනි කියලා තේරුම් අරගෙන තමයි fractions නැත්නම් භාග සංඛ්‍යා ළමයි මේ ලෝකෙට ආවේ right මෙන්න මේ තියෙන examples right half භාගෙ 3 or 4 right 3 විදිහ 4 4 3 4 විදිහ 3 මේ විදිහට ළමයි you have fractions භාග සංඛ්‍යා ළමයි even 5 is a fraction නะ 5 කියන්නේ ළමයි භාග සංඛ්‍යාවක් නැත්නම් අපි හරිම නමුත් නම තමයි ළමයි rational number right පරිමේය සංඛ්‍යාවක් 5 කියන්නේ minus 4 එහෙමයි ඒ ළමයි එයාගේ යට 1 ඉන්නවනේ නේ in the denominator you have 1 right හරය ඉන්නවා 1 ආ එහෙනම් ළමයි ඒ වගේ ඒවාට අපි කියනවා rational numbers නැත්නම් පරිමේය සංඛ්‍යා කියලා. ළමයි in the format p o q right p බෙදීම q ආකාරයෙන් ලියන්න පුළුවන් ඕනම number එකකට අපි කියනවා පරිමේය සංඛ්‍යාවක් නැත්නම් rational number එකක් කියලා. right ඒ වගේම ළමයි q cannot be equal to 0 divide කරන value එක ළමයි 0 ට සමාන වෙන්න බෑ ai කියලා මම කියලා දීලා තියෙනවා. ඒ වගේම 0 ගේ divide කරොත් infinity එන විදිහක් කියලා දීලා තියෙනවා. ඉතින් පරණ recordings බලන ළමයි ඒ වෙලදී අපි මේ දේවල් කතා කරා. right this is a very important thing ළමයි මෙන්න මෙතන අන්තිමටම තියෙන එක අතිශයින් වැදගත් එකක්. මොකද්ද? all integers are subset of rational numbers. සියලුම නිකිල පරිමේය සංඛ්‍යාවල උපකුලකයක් වේ. හරිනේද ළමයි? integers right නිකිල කියලා කිව්වම ඒගොල්ලන්ගේ තියෙන 1 2 3 4 ඒ විදිහට ළමයි. එතකොට එයාගේ යට තියෙනවා ළමයි value එකක් නේ. 1 නැත්නම් 2 කියලා කිව්වම ළමයි 2 කියලා කියන්නේ 2 over 1. 2 කියන්නේ ළමයි 2 බෙදීම 1. ඒ කියන්නේ ළමයි ඇත්තටම integers කියලා කියන්නේ නේ නිකිල සංඛ්‍යා කියලා කියන්නේ ළමයි
මේගොල්ලන්ගේ නිකන් පොඩි පැටියෙක් වගේ කියන්නේ රයිට්. ඒ කියන්නේ the bigger bigger numbers set will be rational numbers තමයි රයිට්. පරිමේය සංඛ්‍යා කියන කුලකේ තමයි ලොකුම සෙට්, දැනට ඉගෙන ගත්ත ලොකුම සෙට් එක. ඒක ඇතුලේ තමයි ළමයි ඉන්ටිජර්ස් ඉන්නේ, නිකිල ඉන්නේ රයිට්. කියන එක තමයි මෙතන කියලා තියෙන්නේ. ඉතින් ඔය දේ මම කලින් එක්ස්ප්ලেইন කරා. when we are doing number system right, සංඛ්‍යා පද්ධතිය කරද්දී. ඊට පස්සේ ළමයි irrational numbers right, අපරිමේය සංඛ්‍යා. ළමයි වටා irrational numbers අපරිමේය සංඛ්‍යා වලට examples මොනවාද? root 2 නේ. මූල දෙක කියලා කියන්නේ මොකද ළමයි? root 2 කිව්වම ළමයි 1.414 නේ. 1.414. හැබැයි එතනින් එහාට මට ලියනවා නම් ළමයි ඇත්තටම තියෙනවා. there are many decimal places. දිගට දිගට repeat වෙන දශම ස්ථාන තියෙනවා ළමයි. හැබැයි ළමයි you don't have any pattern. කිසිම රටාවක් නැතුව එන්නේ. even no end right, ඉවර වෙන්නේ නැහැ. ඒක ළමයි infinite decimals right, අනන්ත දශම කියන ඒවාට තමයි ළමයි අපි කියන්නේ irrational numbers නට අපරිමේය සංඛ්‍යා කියලා. ඉතින් ඒවට examples ටිකක් තමයි ළමයි මේ දීලා තියෙන්නේ. root 2 නේ මූල දෙක, root 3 මූල තුන, minus root 5 ඍණ මූල පහ ළමයි ඒවා. ඊට පස්සේ මේ 2 over 3 root නේ, දෙක බෙදීම තුනේ වර්ගමූලය. ඊට පස්සේ ළමයි පයි රයිට්, පයි ගේ වැලිව එක ළමයි 3.14. ඒ වෙත් එතනින් එහාට ඉවරයක් නැහැ. එයා ලියාගෙන ගියොත් decimal places අනන්තයක් තියෙනවා, decimal places රට. ඉතින් ඒ ඊත් ඒ වගේ වැලිව එකක්. ඊ කියන්නේ ළමයි nearly 2.67, 2.67ට ආසන්න වැලිව එකක්. ඊ කියන්නේ කවුද කියලා when we are doing differentiation right, අවකලනය කරද්දී ඔයගලන්ට ඉගෙන ගන්න හම්බ වෙනවා ඊ කියන්නේ කවුද කියලා right. generally කිව්වොත් ළමයි what is a irrational number, අපරිමේය සංඛ්‍යාවක් කියලා කියන්නේ කවුද? if you can't write a number in the format p over q, we call them irrational numbers. p බෙදීම q ආකාරයට ලියන්න බැරි සංඛ්‍යාවලට තමයි ළමයි අපි එතකොට අපරිමේය සංඛ්‍යා කියලා කියන්නේ right. roughly කිව්වොත් ඕක තමයි ඐඩියා එක. ඊට පස්සේ ළමයි මෙන්න මේක තමයි වැදගත්ම ටොපික් එක, real numbers right, තාත්වික සංඛ්‍යා තමයි වටා real numbers. තාත්වික සංඛ්‍යා කියලා කියන්නේ ළමයි මොකද්ද? මේ වෙනකන් ඉගෙන ගත්ත හැම නම්බර් එකක්මනේ රයිට්. ඒ කියන්නේ ළමයි ඉන්ටිජර්ස්, නිකිල, ඊට පස්සේ ළමයි කවුන්ටින් නම්බර්ස්, ගණන සංඛ්‍යා, රෂනල් නම්බර්ස්, පරිමේය සංඛ්‍යා, ඉරෂනල් නම්බර්ස්, අපරිමේය සංඛ්‍යා, ඕල් ෆෝල්ස් අන්ඩර් ද කැටගරි රියල් නම්බර්ස්. තාත්වික සංඛ්‍යාව කියන කැටගරි එකට තමයි ළමයි වැටෙන්නේ. දැන් අද පාඩමට ළමයි මේන්ම ටොපික් එකක් වෙනවා මෙන්න මේ රියල් කියන කතාව රයිට්. තාත්වික කියන කතාව මම කියන්නම්, ඒක බෝඩ් එකට ගිහිල්ලාම එක්ස්ප්ලেইন කරන්න. මෙන්න මේක චුට්ටක් බලලාම ළමයි අපි වැඩේ ඉවර කරමු රයිට්. නම්බර් සිස්ටම් එක ඉවර කරමු. natural numbers ගණන සංඛ්‍යා ළමයි is a element of integers right. නිකිල වල අවයවයක් වෙන. හරි නේද ළමයි? integers කිව්වම එයා ලොකු ඉන්නේ. නිකිල වල කිව්වම ළමයි minus counting numbers, positive counting numbers නේ. ධන ගණන සංඛ්‍යායි ඍණ ගණන සංඛ්‍යායි දෙකම තියෙනවා. ඒ වගේම ළමයි 0 right, බිංදුවත් ඉන්නවා. හැබැයි ළමයි natural numbers නැත්නම් ගණන සංඛ්‍යා counting numbers කියලා කිව්වම ළමයි you have one onwards right. එකේ නම් උඩට set එක තියෙනවා. ඒත් මෙයා නිකන් චූටි පැටියෙක් වගේ මෙයාගේ right subset right, this is a subset. n කියන එක කෙනා subset එකක් වෙනවා z ගේ උපකුලකයක් වෙනවා right. ඒ වගේම ළමයි ඒකෙන් එහා පැත්තට ගියොත් ළමයි rational numbers පරිමේය සංඛ්‍යාවල තමයි ළමයි integers is a subset right, නිකිල සංඛ්‍යා උපකුලකයක් වෙන්නේ. ඒ වගේම ළමයි rational numbers set right, පරිමේය සංඛ්‍යා set එක ළමයි subset of real numbers, තාත්වික සංඛ්‍යාවල උපකුලකයක් වෙනවා right. ඉතින් ඒ ටික එතන තියෙනවා. ඊළඟ ළමයි මේ තියෙන diagram එකෙන් හරියටම mention කරලා what we have learned so far right, real numbers ළමයි fold categorize into two parts right, කැලි දෙකකට කැඩෙනවා, rational and irrational, පරිමේය සහ අපරිමේය කියලා ළමයි තාත්වික සංඛ්‍යා කැඩෙනවා. මම ඔයගලන්ට explain කරා ළමයි number system එක කරද්දී there are infinite number of rational numbers and infinite number of irrational numbers. පරිමේය සංඛ්‍යා ගත්තත් අනන්තයක් තියෙනවා ළමයි, අපරිමේය සංඛ්‍යා ගත්තත් අනන්තයක් තියෙනවා. ඒක ඉවරයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ළමයි rational numbers four categorize into two parts right, කැලි දෙකකට කැඩෙනවා, පරිමේය සංඛ්‍යා, integers and fractions right, නිකිල සංඛ්‍යා සහ භාග සංඛ්‍යා කියලා අපිට මේ දෙක කඩන්න පුළුවන් right. ඊට පස්සේ ළමයි මොනවාද integers කියන්නේ, මොනවාද fractions කියන්නේ කියලා දන්නවා. fractions can be divided into two categories නම් කැලි දෙකකට කැඩෙනවා මේ භාග සංඛ්‍යා කිව්වම අන්ත දශම finite decimals and repeated decimals සාමාවර්ත දශම මේ මොනවාද කියලා අපි ඉගෙන ගමු. ළමයි irrational numbers means infinite decimals. අපරිමේය සංඛ්‍යා කියලා කියන්නේ ළමයි අනන්ත දශම වලට right. okay
ඊට පස්සේ ළමයි දශම සංඛ්‍යා කිව්වම නයි decimals can be categorized under three parts ළමයි කැලි තුන කරතේ ඒක අපි සාකච්ඡා කරන්න පුළුවන් ළමයි මොනවාද decimals දශම සංඛ්‍යා කිව්වම finite decimals නේ අන්ත දශම ඊට පස්සේ ළමයි repeated decimals සාමාවර්ත දශම and infinite decimals අනන්ත දශම කියලා ළමයි කැලි තුනකට වැටෙනවා right finite decimals අන්ත දශම කියලා කියන්නේ ළමයි examples මෙන්න මේ වගේ ඒවා half නේ භාගය කිව්වම ළමයි 0.5 නේ 0.5 ඒකේ decimal places ඉවර වෙනවා නේ ආ එහෙනම් අපි ඒවට කියනවා ළමයි finite decimals නැත්නම් ending decimals right අන්ත දශම කියලා ඒක ඉවරයක් වෙනවා examples තමයි මේ තියෙන උදාහරණ ඕන එකක් ළමයි you have a finite value හරියටම අගයක් තියෙනවා what ළමයි what are repeated decimals සාමාවර්ත දශම කියන්නේ මොනවද and when you divide 1 1 by 3 right ඒක තුනෙන් බෙදුවොත් ළමයි මොකද 0.33333 three repeats right තුන repeat වෙවි තමයි infinity වෙනකන් යන්නේ. එතකොට ඒ වගේ ඒවාට අපි කියනවා තමයි repeated decimals නැත්නම් සාමාවර්ත දශම කියලා. Finally ළමයි infinite decimals අනන්ත දශම කියලා set එකක් තියෙනවා. ඒවා තමයි ළමයි අර අපි ඉගෙන ගත්තේ මේ විදිහට no pattern right කිසිම රටාවක් නැතුව an infinity අනන්තය වෙනකන් යන්නේ ඒවා අර root 2 නේ මූල 2 root 3 මූල 3 ඒ විදිහට යන set එක. And pi and e right pi සහ e කියන්නේ ළමයි ඒ වගේ ඒවා කියලා අපි මේ වෙද්දි ඉගෙනගෙන තියෙනවා right okay ඊට පස්සේ ළමයි you have some questions here right මෙන්න මේ questions ටික පොඩ්ඩක් කල්පනා කරන් බලන්න ළමයි මොකද්ද වෙන්නේ කියලා හැමෝම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මට answers ටික කියන්න මේකේ මොනවාද මේකේ උලංගේ 5 elements right අවයව පහ ගන්න කියන්නේ කියලා කියන්නේ අපි ඒකත් ඉවර කරලා මෙයා මොනවද වැඩේට ඔකේ ළමයි we need to mention 5 elements of each of these ළමයි right මේකෝලංගේ පොඩි අවයව පහක් කියන්නේ තියෙන ඉතින් very basic question නා ළමයි වටා counting numbers ගණන සංඛ්‍යා කියලා කිව්වම ළමයි 1 2 3 4 5 is a correct answer right මේ 1 2 3 4 5 කිව්වම මේකට උත්තරේ හරි ළමයි you can't put 0 under counting numbers ගණන සංඛ්‍යාට උඩට බිංදුව දාන්න බෑ ඒක විතරක් චුට්ටක් මතක තියාගත්තා නම් හරි ළමයි examples for integers right නිකල සංඛ්‍යා වලට උදාහරණ ටිකක් 1 2 3 4 5 පුළුවන් -1 -2 -3 පුළුවන් ඒවා පුළුවන් ආ ඉතින් basics නේ ඉතින් එකක් ගාලා මම කියාගෙන යනවා examples for rational numbers නම් පරිමේය සංඛ්‍යා වලට උදාහරණ half මේ භාගයේ 5 over 2 පහ විදිම දෙක 10 over 7 10 විදිම 7 -3 over 5 print 3 විදිම 5 +10 ධන 10ක් තමයි rational number එකක් right පරිමේය සංඛ්‍යාව තමයි examples for irrational numbers අපරිමේය සංඛ්‍යා වලට උදාහරණ root 2 නේ මූල 2 root 5 මූල 5 root 13 මූල 13 ළමයි square root of any prime number නේ ඕනම ප්‍රථමක සංඛ්‍යාවක වර්ගමූලයක් ළමයි අපිට මේ irrational numbers වලට දාන්න පුළුවන් and ළමයි there are two special numbers විශේෂ සංඛ්‍යා දෙකකුත් තියෙනවා ළමයි pi and e right pi සහ e කියන දෙක ඊළඟ ළමයි real and real numbers නේ සාතික සංඛ්‍යාට තේ ළමයි අපිට ඕන තරම් කියන්න පුළුවන් මෙතනදී discuss කරපු ඕන number එකක් right any number is a subset of real numbers right මෙතන කතා කරපු සියලුම සංඛ්‍යා වර්ග ළමයි තාත්වික සංඛ්‍යාව ලොකු උපකොලකයක් වෙනවා ඒ හින්දා ඕනම එකක් අපිට ගන්න පුළුවන් ඕ ළමයි 22 බෙදීම 7 කියන්නේ පරිමේය සංඛ්‍යාවක් 22 over 7 is a rational number ඒ කියන්නේ ළමයි ඔගොල්ලෝ අර 5 වලට ඉගෙන ගත්තේ නේ 5 වලට ඕ ලෙවල් කාලේ ඉගෙන ගත්තේ 22 over 7 කියලා නේ 22 බෙදීම 7යි කියලා නේ that is wrong right completely wrong 5 ළමයි 22 over 7 කියලා ලියන්න බෑ it is a nearest value right ඒ කියන්නේ ළඟම සංඛ්‍යාවක් විදිහට තමයි ඔයගොල්ලෝ ඕ ලෙවල්ස් වල මේ 5ට 22 over 7 කියන number එක use කරලා තියෙන්නේ okay එහෙනම් ළමයි we will do this question මෙන්න මේ ගන්න සුට්ටක් බලමු මේගොල්ලෝ අයිති වෙන්න මේ number category right සංඛ්‍යා වර්ගයෙන් පද කියලා අහනවා ළමයි 3 over 4 is a rational number 3 පිටින් හතරෙන් යන ළමයි පරිමේය සංඛ්‍යාව 0 කියවම ළමයි you can put it in the integers right නිකල සංඛ්‍යා වලට දාන්න පුළුවන් rational numbers පරිමේය සංඛ්‍යා වලට දාන්න පුළුවන් ඉතින් ගොඩක් තැන් තියෙනවා යාව apply කරන්න පුළුවන් -5 කියවම ළමයි negative integers right ඍණ නිකල කිව්වත් නැත්නම් integers නිකල කියලා කිව්වත් ළමයි අවුලක් නැහැ root 3 මූල 3 කියවම ළමයි මේ මේගොල්ලෝ ඔයගොල්ලන්ගේ tute එකේ තියෙන questions ආ මේ ඔයගොල්ලන්ගේ tute එකේ තියෙන questions ළමයි in the exercise 2 you have these questions exercise 2 තියෙන questions ටිකම තමයි මම මේ discuss කරගෙන යන්නේ ඉතින් ඒක slide show එකකින් කරන එක ලේසි හින්දායි මම slide show එකම කරගෙන යන්නේ ළමයි root 3 is a irrational number right මූල 3 කියන්නේ අපරිමේය සංඛ්‍යාවක් 1 is a what do you call counting number right ගණන සංඛ්‍යාවක් කියලා කියන්නත් පුළුවන් integer නිකලයක් කියලා කියන්නත් පුළුවන් මේක ළමයි එතකොට rational පරිමේය සංඛ්‍යාවක් 107 -8 නේ ඍණාට කියවම ළමයි integers නිකල
පයි කිව්වම ළමයි ඉරේෂනල් නම්බර් නේ, අපරිමේය සංඛ්‍යාවක් √3/5 right, මූල තුනෙදී ළමයි මේ when you divide a irrational number by some rational number right, අපරිමේය සංඛ්‍යාවක් පරිමේය සංඛ්‍යාවකින් බෙදුවම ළමයි you are getting a irrational number, මේකත් ළමයි අපරිමේය සංඛ්‍යාවක්ම තමයි, එහෙනම් ළමයි pi over 3 is also a irrational number, pi බෙදීම තුන කියන්නේ ළමයි එහෙනම් අපරිමේය සංඛ්‍යාවක් තමයි right. එහෙනම් ළමයි ඊළඟ එක තියෙනවා ළමයි මේ wrong numbers ටික what subset right, මෙන්න මේ which subset මොනවා subset එකටද අයිති වෙන්නේ කියලා කියන්නේ කියලා. ඉතින් 1 2 3 ළමයි clearly natural numbers නේ, ගණින සංඛ්‍යා නැත්නම් n ට තමයි මේක අයිති වෙන්නේ ළමයි. මේ තියෙන ළමයි integers right නිකිල, මේකනම් ළමයි isset right. මේ ටික බලන්න 0 1 ඕවට උනේ බිංදු 1 බෙදීම 2 1 ඕව 4 නේ 1 බෙදීම 4, ඒ විදිහට යන ළමයි. Those are rational numbers, පරිමේය සංඛ්‍යා. ඉතින් rational numbers ව represent කරන්න ළමයි q. හැබැයි ළමයි ඇත්තටම මේක q ට වඩා හොඳයි positive rational numbers ne dana parimeya sankhyan lamai tiyena ena q plus hondai and lamai you have zero right binduwak tiyena hinda mekara galapenama notation ekak thamai q plus including zero right q dana binduwa samaga kiyana uttare thamai lamai hondama uttare problem number 4 eke lamai you don't have zero right binduwa nathi hinda ekata galapenne q plus only right q dana kiyana eka vitarak eyata galapenawa මෙයා ගත්තොත් ළමයි බලන්න you have only negative integers right rina nikila විතරයි තියෙන්නේ. එහෙනම් මේකට ගැලපෙන තමයි is it minus right is it rina. It was ළමයි round number 6 නේ, round ඉලක්කම් 6. මේක යවට පේන ඇති negative rational numbers නේ, rina පරිමේය සංඛ්‍යා තියෙන ළමයි. ඒ කියන්නේ ළමයි මේකට හොඳයි q minus නේ, q rina. ඉතින් මේ වළම එහෙනම් basic ගණන් නා මේ වගේ ඒවා A level වලට අහන්නේ. මට මේ ඔයාට මේ number system එකේ knowledge එක තියෙනවද කියලා තමයි මම මේ check කරගෙන යන්නේ right okay. ඊට පස්සේ ළමයි 0 1 2 3 නේ, බිංදුව 1 2 3 ගත්තම ළමයි positive integers නේ ධනනි කියලා තියෙන ළමයි and including 0 බිංදුවක් තියෙනවා. එහෙනම් මම ඒක mention වෙලා නැහැ, මොකක් හරි විදිහකින් ඒක miss වෙලා තිනවා. මේකට හරියන ළමයි ඉතින් wrong number 7 කර is n plus 0 නේ, is n ධන කියන එක කට්ටිය including 0 බිංදුව සමග right. ඊට පස්සේ ළමයි යට ඉන්න ළමයි negative integers with 0 නේ, ඍණ සං ඍණනි කියලා බින්දුව සමග. එහෙනම් ළමයි z minus including 0 z රින බින්දුව සමග කියන්නේ තමයි ළමයි මේකට ගැලපෙන. මේ ටික ළමයි clearly you have rational numbers නේ, පරිමේය සංඛ්‍යා තියෙන්නේ negative and positive both නේ, ධන සහ ඍණ දෙකම තියෙනවා. එහෙනම් ළමයි wrong number 9 එකට හරියන්නේ q right q. ඊට පස්සේ ළමයි මේක negative integers negative real න real කියලා නේ මං කිව්වේ ළමයි කලින්. wrong number 9 එකට හරියන්නේ q rational සහ පරිමේය සංඛ්‍යා. එහෙනම් wrong number 9 එකට q. ක්‍රම නම්බර් 10 එකට ළමයි negative rational numbers including 0 නේ, ඍණ පරිමේය සංඛ්‍යා බිංදුව සමග. එහෙනම් ඒකට ගැලපෙන්නේ ළමයි q minus 0 නේ, q minus 0 කියන answer එක right. ඉතින් ඒ විදිහට තමයි ළමයි you have to do the third question, තුන්වෙනි ප්‍රශ්නේ කරන්න තියෙන්නේ right. එහෙනම් ළමයි මේක set notation කුලකාංකණයෙන් දාන්න ළමයි. ඉතින් මේක වලින් බලන්න නේ ඍණ තාත්වික සංඛ්‍යා negative real numbers කිව්වම ළමයි මොකද වෙන්නේ මේ r minus තමයි ළමයි මේකේ notation එක වෙන්නේ r minus. තාත්වික සංඛ්‍යා බිංදුවද සහිතව the set of positive real numbers including 0. ඒ කියන්නේ ළමයි r plus 0 right, r plus 0 r ධන බිංදුව එක ළමයි තමයි මේකට හරියන්නේ. ඊට පස්සේ ළමයි ධන නිකිල බිංදුවද සමග the positive integers including 0. ඒ කියන්නේ ළමයි z plus with 0 right, z plus 0 තමයි මෙතන හරියන්නේ. ඊට පස්සේ ළමයි තාත්වික සංඛ්‍යා the set of real numbers කිව්වම ළමයි r කෙලින්ම, ඍණ පරිමේය සංඛ්‍යා the set of negative rational numbers ඒ කියන්නේ ළමයි r minus නේ rational නේ, rational නම් ළමයි q minus නේ, q minus කියලා තමයි මෙතන හරියන්නේ. ඉතින් ওই දේවල් ළමයි analyzing කරගෙන යන්න පුළුවන් හින්දා වැඩියට අයින් ගන්නෙ නැහැ right. එහෙනම් ළමයි මෙන්න මේක මට කියන්න බලන්න below statement whether they are true or not, මේ තියෙන පල්ලෙහා තියෙන වාක්‍ය හරිද වැරදිද කියලා දැන් මට උත්තර ඕනේ. ඉඳ රේස් හෑන්ඩ් කරලා කට්ටියම ආන්සර්ස් දෙන්න ඕනේ. බලන්න ළමයි ෆස්ට් එක තමයි නිකිල සංඛ්‍යා කුලකය අපරිමේය සංඛ්‍යාවල උපකුලකයකි. The set of integers is a subset of the irrational numbers. Raise your hands those who have think this is correct ළමයි. මේක හරි කියලා හිතන කට්ටිය අදුස්සන බලන්න. මේක හරි කියලා හිතන කට්ටිය නිකිල සංඛ්‍යා කුලකය අපරිමේය සංඛ්‍යාවල උපකුලකයක් ළමයි.
the set of integers is a subset of irrational numbers. Okay, දෙන්න හිටියා දැන් මේ දෙන්න අත පල්ලි හදැම්මා. Those who think this is wrong ළම මේක වැරදි කියලා හිතන කට්ටිය අරුසන් බලන්න. ඒකට ඡන්ද වැඩි නේ. ඒකට ඡන්ද වැඩි ළමයි yes this is not true ළම right වැරදි කියන්නේ false. ඇයි ළමයි integers will be a subset of rational numbers ළම right. නිකිල සංඛ්‍යා උපකොලකයක් වෙන්නේ ළමයි පරිමේය සංඛ්‍යාවල නැතුව irrational numbers වල නෙමෙයි නේ. අපරිමේය සංඛ්‍යාවල නෙමෙයි. Right, එහෙනම් ළමයි මේක the statement is false right. මේ වාක්‍ය වැරදි. Okay, the next question ළමයි right ඊළඟ එක 0 is an element of the set of natural numbers. බිංදුව ගණන සංඛ්‍යාවල අවයවයකි. Is this true ළමයි මේක හරිද? හරි කියලා හිතන ළමයි අත උස්සන්න බලන්න. Those who think this is true. මේක හරි කියලා හිතන කට්ටිය. ఓకే అమ్మాయా హితల బలన్న పొడ్డక్ వెరదురాని మనం ఇతను వెరదిలదు రేస్ హ్యాండ్ూనే రైట్ జీరో ఈస్ నాట్ ఎలిమెంట్ ఆఫ్ నేచురల్ నంబర్స్ నమ రైట్ గణన సంఖ్యావల బిందు అవయవ అక్నేమి నేచురల్ నంబర్స్ కిల కివమ లమై 1 ఆన్వర్డ్స్ రైట్ ఏకే ఇలం ఉడట సెట్ ఎన లమై జీరో నాట్ ఇన్క్లూడెడ్ రైట్ బిందు ఐతి వెన్నే నత ఓకే ఇట్ వాస్ లమై థర్డ్ వన్ తుంగని స్టేట్మెంట్ ఎక අපරිමේය සංඛ්‍යාවල අපරිමේය සංඛ්‍යාවක් පිළිබඳීම කිව් ආකාරයෙන් දැක්විය නොහැක. An irrational number cannot be expressed in the format p over q. මට මෙසේජ් කරන්න බලන්න ළමයි මේක ට්‍රූද ෆෝල්ස්ද හරිද වැරදිද t ද f ද කියලා දැම්මත් ඇති ළමයි මෙසේජ් t ද f ද ට්‍රූ ඔර් ෆෝල්ස් හරිද වැරදිද ළමයි මේ ද ස්ටේට්මන්ට් ඉස් ට්‍රූ රයිට් ගොඩක් අය හොඳයි රයිට් හරි කියලා තමයි කියන්නේ ඊයස් ළමයි ද ස්ටේට්මන්ට් ඉස් ට්‍රූ මේක හරි ඔබ ළමයි ඉරෂනල් නම්බර්ස් cannot write down in the format p over q right අපරිමේය සංඛ්‍යාවක් p විදිහම q ආකාරයෙන් ලියන්න බෑ එහෙනම් ළමයි මේ ස්ටේට්මන්ට් එක හරි නේ ස්ටේට්මන්ට් ඉස් ට්‍රූ එහෙනම් ළමයි t කියලා හිතපු ළමයි හැමෝම හොඳයි ගොඩක් හොඳයි රයිට් ඊට පස්සේ ළමයි ෆෝර්ත් සෙන්ටෙන්ස් එක නේ හතරවෙනි වාක්‍ය බලන්න తాత్విక సంఖ్యాయను అపరిమేయ సంఖ్యాహ పరిమేయ సంఖ్యావల మేలేయై ద సెట్ ఆఫ్ రియల్ నంబర్స్ ప్రెసెంట్లీ యూజ్ ఇన్ ద ఫామ్ ఆఫ్ ద యూనియన్ సెట్స్ ఆఫ్ రషనల్ నంబర్స్ అండ్ ఇరషనల్ నంబర్స్ ట్రూ ద ఫాల్స్ లమన్ ట్రూ ద ఫాల్స్ ద హరిది వరిది హరిది వరిది టగ్గాల కియక్ బల ఓకే గుడక ఆన్సర్స్ దెన అని కట్టే ఉత్తర దెన yes very good very good very good party mother engaged වෙනවා වැඩේට yes ma'am true right hari neda hari yes දෙකම හරි මේක හරි මේ real numbers means ළමයි rational and irrationals පරිමේය සංඛ්‍යා කියලා කියන ළමයි පරිම මේ මේ ධාතුක සංඛ්‍යා කියලා කියන්නේ පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා තමයි අහන ළමයි ඒකේ මේලය කියන concept එක දන්නවා ළමයි නේ union means ළමයි addition right ඒ දෙන්නගේ එකතුව okay i think last sentence ළමයි අවසාන sentence එක මේක හරිද වැරදිද කියලා කියන්න අපරිමේය සංඛ්‍යා කුලකය තාත්වික සංඛ්‍යාවල උපකුලකයක් නොවේ. The set of irrational numbers is not a subset of real numbers. Is this true or false? මේක හරිද වැරදිද? ඔව් F F කියන කට්ටිය තමයි වැඩිපුර ඉන්නේ. Yes ළමයි වැරදීනේ දෙකනේ මේක පටලවලා තියෙනවා. බය වෙන්න එපා ළමයි මේ වගේ මෝඩ ප්‍රශ්න අහන්නේ ඔයගලගේ A levels වලට. මම මේ දාලා තියෙන්නේ අර හැබැයි ෆිසික්ස් වලටයි කෙමිස්ට්‍රි වලටයි ළමයි එන්නෙම මේ වගේ ඒවා තමයි නේ මේ MCQ වලින් කරන්නෙම ළමයි ඕගොල්ලන්ගේ අර මේ මෙමරි එක ඕකේද කියලා චෙක් කරන එකනේ ඉතින් ඒ හින්දා ළමයි අහන්නෙම මේ වගේ ඒවා නිකන් පටලවල අහන්න මේක නියන් බැලුවම මේක පාට නියන් ට්‍රූ කියලා තිතනවා ඉරේෂනල් නම්බර්ස් ආ සබ්සෙට් ඔෆ් රියල් නම්බර්ස් කියලා කිව්වම ඊස් සබ්සෙට් එකක් තමයි ළමයි උපකොලකයක් වෙනවා හැබැයි ඊස් නොට් අ සබ්සෙට් කියලා තියෙනවා මේ උපකොලකයන් නොවේ කියලා තියෙන. එතකොට ළමයි වාක්‍ය වැරදි නේ. wrong right wrong sentence. එහෙනම් ළමයි false right වැරදි කියන උත්තරේ තමයි ළමයි මේකට හරියන්නේ. ඔන්න ළමයි එනවා අපිට අද පාඩමට අවශ්‍ය දේ. right number line සංඛ්‍යා රේඛාව මේක තමයි අපි කරන්නේ අද. right එතකොට ළමයි මේකේ බලන්න 0 1 2 3 4 right බිංදුව 1 2 3 4 ආදී වශයෙන් ඉස්සරහට යන සෙට් එක තියෙනවා minus 1 minus 2 minus 3 right downwards පල්ලෙහාට යන සෙට් එකක් තියෙනවා. ඒක තමයි නම්බර් ලයින්. ඉතින් ඒක ඔයගොල්ලෝ දන්නවා. right you can mark these values in the number line ළමයි right සංඛ්‍යා රේඛාවේ මෙන්න මේ ලක්ෂණ මේ
මේ පයින්ස් එක ලකුණු කරන්න පුළුවන් ළමයි හැමෝටමනේ 5 කිව්වම ළමයි ඉතින් ඒක මාක් කරන්න පුළුවන් කොහොම පුළුවන්නේ root 2 කිව්වම ළමයි හරි මූල දෙක තමයි ළමයි මාක් කරනවා නම් අමාරු වෙන්නේ how do you have to mark root 2 ළමයි මූල දෙක කොහොමද ලකුණු කරන්නේ root 2 the rough value of root 2 will be 1.414 නේ ළමයි මූල දෙකේ දළ වශයෙන් උත්තරේ එන්නේ 1.414 තමයි it is a very close number to 1.5 right 1.5ට ළඟා ගියක් නේ එහෙනම් ඔයා කරන්න ඕනේ ළමයි 1 and 2 right 1 2 4 මැද්දේ ළමයි mid point එකට යනවා මැද ලක්ෂයට යනවා 1.4 නින්ද ඊට වඩා චුට්ටක් left hand side එකට ගිහිල්ලා ළමයි මෙන්න මේ හරිය වගේ ගෝලයක් mark කරලා වෙන mark root 2 right මූල දෙක විදිහට roughly you can mark in the number line right සංඛ්‍යා රේඛාව හරියටම නැතත් දළ වශයෙන් ඔයාට යාව mark කරන්න පුළුවන් ඉතින් අනිත් ටික නම් ඔයාට very easily you can mark right ඉතින් මේ ටික mark කරන්න මම time waste කරන්නේ නැහැ මම හිතනවා හැම ළමෙන්ටම මේක කරන්න පුළුවන් කියලා. ඕකේ. මෙන්න මේ you need to have an idea about the brackets ළමයි. මෙන්න මේ වරහන් ගැන අද තේරුමක් තියෙන්න ඕනේ ළමයි. මෙන්න මේ brackets දෙක තමයි ළමයි really important right? We call this bracket ළමයි close bracket. මෙන්න මේ උඩම තියෙන එකට අපි කියනවා ළමයි සංගෘත වරහනක් කියලා. Close bracket. සංගෘත වරහනක්. and ළමයි the third one. තුන්වෙනි එකක් වැඩක් තියෙන ළමයි අපි යාට කියන්නේ open bracket මේ විවෘත වරහනක් කියලා. ඉතින් ඒ දෙන්න තමයි ළමයි අද lesson එකට ගොඩක් important වෙන්නේ. ඒ දෙන්නට meanings දෙකක් තියෙනවා. අපි මොනවද කියලා ඉගෙන ගමු ළමයි. ඊළඟට board එකට ගිහිලා ගොඩක් කලක් කරන්න වෙයි. අපි බලමු slide show එකේ මොනවද තියෙන්නේ කියලා ළමයි. things you should know about the number line. සංඛ්‍යා රේඛාව පිළිබඳ ඔබ දැන සිටිය යුතු දේවල්. intersection, ඡේදනය, union, මේලේ ළමයි ඒ දේවල් මම කියලා දෙන්නම්. එහෙනම් ළමයි ඔච්චර තමයි slide show එක ඉගෙන ගන්න තියෙන්නේ. දැන් ළමයි we'll directly move on to the board නේ board එකට ගිහිල්ලා දැන් එහෙනම් ළමයි we'll learn about the number line right සංඛ්‍යා රේඛාව ඉගෙන ගමු right okay number line එකේ ළමයි the first thing you need to know දැනගන්න ඕන පළවෙනිම දේ තමයි ළමයි මෙන්න මේ ඔයාට මෙන්න මෙහෙම එකක් තිබුණොත් ළමයි you know how to write down right මෙන්න මේ විදිහට ලියන්න දන්නවනේ අපි ලියමු ළමයි x between 1 and 3 x 1යි 3යි 4 වගේ හිතින් ඉන්නවා නම් ළමයි ඔයාට මේක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට right you have to draw the number line සංඛ්‍යා රේඛාව ලකුණු කරනවා ළමයි දැන් අර පොඩි බබාලගේ කාලේ වගේ ළමයි 0 1 2 3 4 5 ඔක්කොම mark කරන්නේ නැහැ we have to mark only the required values අවශ්‍ය අගයන් ටික විතරයි ළමයි අපි මේ number line එකේ දැන් mark කරන්නේ to represent this range ළමයි මේ පරාසය ලකුණු කරන්න මට ඕනේ 1 කියන number එකයි 3 කියන number එකයි විතරයිනේ mark only those two values right a අගයන් විතරක් ලකුණු කරන්න ළමයි මේකේ meaning එක තමයි your x value right ඔයාගේ x කියන අගය between 1 and 2 3 right 1යි 3යි 4 ඒ කියන්නේ ළමයි greater than 1 right එකට වඩා වැඩි වෙන්න ඕනේ and less than 3 3ට වඩා අඩු වෙන්න ඕනේ that means ළමයි the middle part right මෙන්න මේ මැද්දේ කොටස කියලා තමයි ළමයි ඒකේ meaning එක. ඉතින් o level කාලේ නම් ඕගොල්ලෝ ළමයි මේක මෙහෙම ඉරිකැලි ටිකක් ගහලා නෙමෙයි mark කරන්නේ නැත්නම් මෙහෙම තදාකුරෙන් පාට කරලා mark කරන්නේ නැත්නම් එහෙම mark කරත් අවුලක් නැහැ. එහෙම mark කරොත් ළමයි එකක් පෑනේ තීන්ත ඉවර වෙනවා පෑනේ කැත වෙනවා පොත කැත වෙනවා පොතේ එහා පැත්තට ඔක්කොම marks මේ ink ටික pass වෙනවා. ඉතින් ඒ හින්දා ළමයි අපි a levels වල සාමාන්‍යයෙන් මෙහෙම කපලා තමයි mark කරන්නේ. ඉතින් ඔයාට කැමති නම් තදාකුරෙන් පාට කරන්න අවුලක් නැහැ. right anything right okay tama here you don't have the equal mark right samana lakuna ne e hinda lamai this one point right mena me ekak kiyana lakshya you can't color one right ekak kiyana lakshya mehema paata karanna ba ehenam lamai api kiyenawa ekata n point not colored right anta lakshya paata wenne ne kiyala right 3 also right you can't color 3 kiyana sankhyawat lamai oyata paata karanna ba ehenam bowl deka color karanne nathuwa end points cannot be colored right අන්ත ලක්ෂයක පාඩ කරන්නේ නැතුව ඔන්න මේ විදිහට තියන්න ඕනේ right everybody knows how to mark this value ළමයි mark this range right මේ පරාසය ලකුණු කරන්න හැමෝම දන්නවා හැබැයි ළමයි you need to know how to write down the set notation here කුලක අංකණය කියලා set එකක් තියෙනවා ළමයි ඒකෙනුත් මේ value එක ලියන්න ඔයා දැනගන්න ඕනේ ඒක තමයි අලුතෙන් අපි ඉගෙන ගන්න ළමයි අපි මේක ලියනවා the variable here ළමයි x right අපි ගත්ත විචල්‍ය x නේ ළමයිනේ එහෙනම් මම මෙතන set notation එකටත් ගන්න x කියන notation එක මේ mark එක ළමයි you know right දන්නවනේ x is an element x කියන්නේ අවයවයක්
ළමයි එක්ස් ව කලර් වෙලා තියෙන්නේ from 1 to 3 right එකේ ඉඳන් 3ට. එහෙනම් ළමයි මම මේක ලියනවා 1,3 කියලා, 1,2 3 කියලා. ළමයි I use open brackets. විවෘත වරහන තමයි ළමයි මම මේකට දාන්නේ. අපි තව question එකක් ලියමු. එතකොට ඒකත් ලියවම වහන්න මේකේ කතාව තේරෙයි. මං ගාව ඊළඟට ඉන්නවා ළමයි මෙන්න මේ විදිහට. Second එකේ. Right? එහෙනම් ළමයි එයාව how to mark the mark in the number line? සංඛ්‍යා රේඛාවේ ලකුණු කරන්න කොහොමද ළමයි? Mark 1 එකත් ලකුණු කරන්න and mark 3 තුනත් ලකුණු කරන්න ළමයි. In between region අතරමැදි පරාසය including 1 and 3. 1 සහ 3 කියන සංඛ්‍යා දෙකම ළමයි කලර් වෙනවා. ඇයි ළමයි මෙතන you have the equal mark right සමාන ලකුණු තියෙනවා නම් n points can be color right අන්තලක්ෂ පාට කරන්න පුළුවන්. ළමයි if you write down this one using the set notation නේ කුලකාංකණය මේක ලිවුවොත් ළමයි x is an element x අවයවයක් වෙනවා ළමයි 1 to 3 නේ එකේ ඉඳන් 3 වෙනකම් ළමයි now we have to use the close bracket නේ සංවෘත වරහන අපි පාවිච්චි කරන්න ළමයි එහෙනම් ළමයි open brackets and close brackets right විවෘත වරහන් සහ සංවෘත වරහන් වලට ළමයි you have a specific meaning right විශේෂ අර්ථයක් තියෙනවා ළමයි මොකක්ද ඒ තේරුම when you use open brackets right විවෘත වරහන් පාවිච්චි කරොත් ළමයි ඒකේ meaning එක තමයි not including the end points right නැත්නම් excluding the end points අන්ත ලක්ෂ නැතුව කියන එක ළමයි අන්ත ලක්ෂ නැතුව කියන එක තමයි මේකේ තේරුම අහන ළමයි මේකේ meaning එක ළමයි including the end points අන්ත ලක්ෂ ඇතුළුව කියන එක තමයි ළමයි එහෙනම් ක්ලෝස් බ්‍රැකට්ස් නැත්නම් සංවෘත වරහන් වල තේරුම ඉත ළමයි ඕක තේරෙන ඕගොල්ලන්ට මං හිතනවා මෙන්න මේකත් තේරෙයි කියලා third එක ළමයි එතකොට එන්නේ මෙන්න මේ විදිහට including 1 and excluding 3 එක ඇතුළුව තුන නැතුව එහෙනම් ළමයි ඒකේ නම්බර් ලයින් එක කොහොමද එන්නේ මාක් කරන්නේ yes between 1 and 3 ම තමයි ළමයි 1යි 3යි අතරම තමයි ඔයාලා කලර් කරන්න තියෙන්නේ 1 වල ළමයි you can color පාට කරන්න පුළුවන් ළමයි 3 you can't color නේ 3 පාට කරන්න බෑ ළමයි එහෙනම් මෙතන without the end point නේ අන්ත ලක්ෂය නැතුව so how to write down in the set notation ළමයි කුලකාංකණය ලිව්වොත් එහෙනම් මොකද වෙන්නේ 1,3 නේ 1යි 3යි including 1 එක ඇතුළත් වෙනවා excluding 3 තුන ඇතුළත් වෙන්නේ නැහැ right එහෙනම් ළමයි number line right write down a topic called number line සංඛ්‍යා රේඛාව කියලා මාතෘකාවක් කියලා ළමයි 1y 2y 3y ලියා ගන්න. ඊට පස්සේ මම 4ක් ලියන්න ළමයි. හතර වෙනි එක ළමයි එහෙනම් ඉන්නේ. ඕකේ මණික් පැත්ත. excluding 1 and including 3. එක නැතුව 3 තියෙනවා. එහෙනම් ළමයි 1 3 mark කරා 3 ව color කරා ළමයි. right 3 පාට කරනවා. you can't color 1 නේ. එක පාට කරන්න බෑ ළමයි. එහෙනම් open නේ. එහෙනම් ළමයි මොකද වෙන්නේ? x is a x is an element x අවයවයක් ළමයි 1 to 3 එකේ ඉඳන් 3 වෙනකම් excluding 3 excluding 1 එක නැතුව including 3 3 ඇතුළුව right එහෙනම් ළමයි ඔන්න ඔය ටික සක්කාල ලියා ගන්න ළමයි හැමෝම ඊට පස්සේ try to write down these things ළමයි මේ ටික ලියන්න try කරගන්න x less than 1 නේ x එකට වඩා අඩුයි x less than or equal to 1 x එකට වඩා කුඩා හෝ සමානයි x greater than 3 x 3ට වඩා වැඩි 7 4 8 x greater than or equal to 3 x විශාලයි හෝ සමානයි 3 මේ ටික මාක් කරන්න try එකක් දෙන්න ළමයි mark කරන්න try එකක් දෙන්න. number line එක ඊට පස්සේ ළමයි write down the set notation also full කාම් කණිනු ලියන්න try එකක් දෙන්න. බැරි නම් මම try එකම උදව් කරන්න. තමයි if you have any question you can ask අහන්න පුළුවන්
ना व्यू है परमिशन ट्रोकल में कथा करने परमिशन देना वो ना प्रश्न है माइक ऑन कर रहा ना नहीं एक का ही तो नहीं आता रे देख लिया नो नहीं मैं ये वो नहीं ना मैं थोड़ी कब है ना खाता कहता ही नहीं ना मैंने मैं तो ना टू अप मार्क करा मतलब मैं है ना कंप्लिकेटेड रे एक नहीं इधर बालना के ना आटा दानी ने आ एक बार में मना रही है जैसे कि मैं मार्क कर लेती हूँ वाके तेरे नहीं थी यही ना नॉर्मली वी आर नॉट यूजिंग द अदर वैल्यूज लमे राइट अभी का गया लखनऊ कराने ने है ओल्ड टी का विचार वैल्यू वैल्यूज का मार्क कर लेता अभी गाना हदा ओके हरे अपना मैं बनवा में लिया करना ओके लमे विल डू अभी करमु लमे है ना मगर बने मैं तन लमे हाउ टू मार्क दिस वन यू जस्ट नीड टू मार्क वन हियर राइट एक विचार इलावे लखनऊ कराने ළමයි less than 1 එකට වඩා අඩු පැත්ත කියන ළමයි මෙන්න මේ direction එකනේ. and ළමයි you don't have the equal mark සමාන ලකුණ නැහැ. ඒක තමයි. you can't color one right එක පාට කරන්න බෑ. how to write down in the set notation. කුලක අංකණයේදී ළමයි අපි මුලින් ලියන්නේ your left hand side lowest value right. ඍණ පැත්තේ ඉන්න අඩුම අගය. එහෙනම් ළමයි මේක මේ පැත්තට ගිහිල්ලා 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 හම්බ වෙන අන්තිම value එක මොකද්ද ළමයි? minus infinity right ඍණ අනන්තය. ආයෙන ළමයි minus infinity comma 1 තමයි එන්නේ. එතකොට ළමයි 1ට ළමයි open brackets විවෘත වරහන ළමයි infinity කියන value එකට ළමයි never gonna be equal to infinity right අනන්තේ හරි ඍණ අනන්තයට හරි ළමයි කවදාවත් සමාන වෙන්න බෑනේ. මොකද we don't know the exact value of infinity right අනන්තය කියන්නේ කීයද කියලා හරියටම අපි අදන්නේ නැහැ ළමයි. ඒ හින්දා ළමයි හැමදෙස්සෙම infinity තියෙනවා නේද ළමයි. you have to use the open bracket right විවෘත වරහන තමයි දාන්න තියෙන්නේ. එහෙනම් ළමයි මේ කතන්දරේ තියෙනවානේ මේක එන්නේ එතකොට including one එක ඇතුළුව this side මේ පැත්ත එහෙනම් ළමයි x is an element x අවයවය from negative infinity ඍණාත්මකයේ ඉඳන් ළමයි 1 වෙනකන් නේ එක වෙනකන් right මේක ළමයි greater than 3 3ට වඩා වැඩි excluding 3 නේ 3 නැතුව 3 නැතුව මේක ළමයි including 3 නේ 3 ඇතුළුව මේ සයිඩ් එක මේක ළමයි x is an element from 3 to plus infinity නේ 3 නේ ඉඳන් ධන අනන්තය වෙනකන් ළමයි open brackets නේ විවෘත වරහන් මේක ළමයි 3 to plus infinity 3 නේ ඉඳන් ධන අනන්තය ළමයි including 3 නේ 3 ඇතුළුව right ඉතින් ඔන්න ඔය වගේ ළමයි දැන් ඔයාට ලියන්න නොලෙජ් එක තියෙන්න ඕනේ රයිට් ඊට පස්සේ ළමයි අපි යමු මෙන්න මේ වගේ ඒවා තිබුණත් කොහොමද කරන්න කියලා බලමු නැ ළමයි concept of union මේලය කියන එක තමයි කියලා දෙන්න යන්නේ රයිට් අපි මං හිතන්නේ 8 එකනේ 8 8 එකේ ගමු ළමයි මේ වගේ එකක් දුනොත් x from minus 1 to 3 3 1 ඉඳන් 3 minus 1 ට ළමයි equal උත් වෙනවා සමානක් වෙනවා union මේලේ ළමයි අපි ගමු 5 to 7 including 5 පහ ඇතුළත් වෙනවා ළමයි excluding 7 හත ඇතුළත් වෙන්නේ ළමයි represent this value in the number line සංඛ්‍යා රේඛාවේ ලකුණු කරන්න කියලා තමයි ළමයි මම කියන්නේ ටක් ගාලා කරගෙන යන්න ළමයි මට මේ මේ questions ටික මේක නැහැ ඉන්නේ 9 මේ ටික කරගෙන යන්න ඊපස් මම discuss කරන්න කොහොමද කරන්න කියලා 10 එක ළමයි x element from minus 5 to plus 5 ඍණ 5 ඉඳන් ධන 5 including plus 5 ධන 5 ඇතුළුව union මේලය 3 to plus 7 නැත්නම් 0 to plus 7 බිංදුවේ ඉඳන් ධන 7 වෙනකම් මෙහෙම තමයි මේ දැන් මේ මේ මේක වගේ කරලා පෙන්නන්න ද 10 එක 10 එක මෙන්න මේ වගේ කරා නම් හොඳයි ටිකක් ප්‍රැක්ටිස් වෙනකම් එකපාර ලියන්න ප්‍රැක්ටිස් වෙනකම් මෙන්න මෙහෙම කරා නම් හරි first mark the first number line පළවෙනි සංඛ්‍යා රේඛාව මුලින් ලකුණු කරනවා ඒකේ කියනවා ළමයි between minus 5 and plus 5 ඍණ 5යි ධන 5යි අතර කියලා excluding minus 5 ඍණ 5 නැතුව including plus 5 ධන 5 ඇතුළුව. එහෙනම් ළමයි මේකෙන් represent කරන්නේ මෙයා. ඊට පස්සේ ළමයි
below, right? Yata and the gunna. The next value, right? E laga diye. Kena mene zero somewhere in between. Bindu ke na gaye the. Ne mene thana ke mante. Ir basala mene 7 the ne somewhere here, right? Ne mene vage thana. Excluding 7, 7 hai. Tulak tuinne. Kena mene mene region. Now lama hi you have you need to sketch the union set of these two, right? Mene thana ke చే మేలే తమై నమ ఇవాలి అన్నాను యూనియన్ కెల కేన నమ మే కన్నే మేలే యూనియన్ మీన్స్ రమై మొకద మేలే కెల కియాన నమ ఏక మీనింగ్ రమై అపి మార్క్ కర్ల మేము మే విధిహట వెన్ యు కన్సిడర్ వాల్యూస్ లెస్ దన్ మైనస్ 5 ప్రిన పహట వడా అడువా గయన్ కన్సిడర్ కరామ నమై యు డోంట్ హావ్ లెస్ దన్ మైనస్ 5 వాల్యూస్ ఇన్ ద బ్లూ కలర్ వన్ అండ్ ద బ్లాక్ కలర్ వన్ කළු එකාගේයි නිල් එකාගේයි දෙන්නගේම ළමයි ඍණ පහට වඩා අඩු වගයන් ටික නැහැ. එහෙනම් ළමයි in the red one also right. නිල් එකෙත් ළමයි මේකට වඩා අඩු වැලියුස් එක අපි මාක් කරන්නේ නැහැ. right. එහෙනම් මේ ටික කලර් වෙන්නේ නැහැ නේද? What about minus 5 and 0 right? බිංදු ඍණ පහේ ඉඳන් බිංදුව කියන පාරසේ කන්සිඩර් කරමු ළමයි. minus 5 to 0 නේ. ඍණ පහේ ඉඳන් බිංදුව වෙනකන් ගත්තොත් ළමයි you don't have in the blue one right nilake naha but you have in the black one kalu eke innawa lamai for the union set right mele hoyaddi one color is enough right eka paatak thibunama hondatama athi ehena lamai minus 5 to 0 kiyana set ekak you have to color paata karanna lamai do we have to color minus 5 rina paha lakunu karana paata karanawada no mokala lamai black eket naha brick me blue eket naha ne కలర్స్ దేకమనత్తం లమై వి డోంట్ కలర్ పాడ කරන්නේ ఇఫ్ యు హావ్ వన్ కలర్ నే ఏక పాటක් తిమునత్ లమై వి హావ్ టు కలర్ పాడ කරනවා లమై వాట్ అబౌట్ 0 బిందువ పాడ කරනවා yes definitely you have to color 0 బిందువ పాడ කරන්න ඕනේ లమై මොකද 0 లమై కలర్డ్ ఇన్ ద బ్లూ వన్ నిల్ ఏకేనం పాట වෙලා තිනවා లమై මට මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න వాట్ అబౌట్ 0 ఇన్ ద బ్లాక్ వన్ ఇస్ ఇట్ కలర్డ్ ఆర్ నాట్ මොකද බිඳුව කළු පාටකේ පාට වෙලාද නැද්ද 0 කියන වැලියු එක colored in the black one නෝනා blue කළු එකේ පාට වෙලාද නැද්ද ඒකට උත්තරයක් දෙන්න බලන්න ඕකේ කෙනෙක් දුන්නා what else anybody else තව කවුරු හරි ඉන්නවද දෙන්න 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 මම අහුවේ simple question එකක් color velada nadda color velada nadda yes or no yes or no yes or no okay godak ay answers denawa very good very good very good onna hamoma kiyanne color kiyala pahan kiyana naha kiyala pahan vitarak neme thawa athi naha kiyala hitana kattiya lamai lamai colored right paata vela tiyenne here zero lamai not specially mentioned right බිඳුව කියන එක කලර් වෙලා කියලා විශේෂයෙන් කළු එකේ මාක් කරලා නැහැ. හැබැයි ළමයි if you have colored the minus 5 to plus 5 region right ඍණ පහේ ඉඳ ධන පහ වෙනකම් පාරසයක පාට කරලා තියෙනවා නම් ළමයි that means year 0 colored ආ බිඳුව පාට වෙලා තියෙන එක ඔළුවට දා ගන්න not specially mentioned right විශේෂයෙන් කියලා නැහැ හැබැයි ළමයි 0 ව කලර් වෙලා තියෙනවා. එහෙනම් ළමයි මේ මොකද්ද මේ මෙතන 0 අපි මේ කලර් කරනවද නැද්ද කලර් කරනවා නම කලර් කරනවා වන් කලර් ඉස් ඉනෆ් රයිට් එක කලර් එකක් තිබුණම ඇති බට් ළමයි ඉෆ් යූ හෑව් බෝත් කලර්ස් රයිට් පාට දෙකම තියෙනවා නම් ළමයි ඒත් ඩෙෆිනිට්ලි යූ හෑව් ටු කලර් ඉන් ද යූනියන් සෙට් මේලේ ගන්නවා නම් ළමයි වන් කලර් ඉස් ඉනෆ් ටූ කලර් ඉස් බෙටර් පාට දෙකම තියෙනවා නම් තවත් හොඳයි ඊවන් වන් කලර් ඉස් ඉනෆ් රයිට් ඒ කියන්නේ ඊළඟ රේන්ජ් එකත් ඔයාලට හරියනවා නේ 0 ව කලර් වෙනවා නම් එහෙනම් 0 ටු 5 රේන්ජ් එක කන්සිඩර් කරොත් ළමයි යූ හෑව් ටු කලර් බිකෝස් යූ හෑව් බෝත් කලර්ස් පාට දෙකම තියෙනවා 5 ගත්තොත් ළමයි colored in the black one කළු එකේ පාට වෙලා also colored in the blue one නිල් එකෙත් පාට වෙලා ළමයි එහෙනම් 5 වත් color කරන්න ඕනේ එහෙනම් ළමයි from 5 to 7 පහේ ඉඳන් 7 වෙනකන් set එක ගත්තොත් ළමයි only blue right නිල් එකේ විතරයි හැබැයි that is enough right එක color එකක් තිබුණා නැති ළමයි 7 what about the 7 7 ළමයි you don't have to color 7 පාට කරන්න බෑ මොකද ළමයි blue එකෙත් නැහැ black එකෙත් නැහැ so we don't have to color right color කරන්නේ නැහැ ඉතින් මේක තමයි ළමයි ෆයිනල් ආන්සර් එක. ඉතින් මෙහෙම ලියවම කැතයිනේ. මේ දෙක ලියන්නේ නැතුව එකපාරම ළමයි මේ ටික මෙහෙම ඉර ඇඳලා මෙහෙම කරත් ළමයි ෂේප් එක. ඉතින් මේ දෙකෙන් මේක ලියා ගන්න පුළුවන් නම් ළමයි very good right that's it. ඔක තමයි වෙන්න ඕනේ. එහෙනම් ළමයි 10 එක කරපු ඕගොල්ලන්ට මම 11 එක විදිහට මෙහෙම එකක් දෙන්නම්.
x is an element x අවයවයක් ළමයි from -5 to +5 ඍණ පහේ ඉඳන් ධන පහම තමයි ළමයි. Now you have the intersection. ඡේදනය තියෙනවා. ඕකම තමයි. මේක open, මේක close. ටක් ගාලා හදන්න ළමයි මේ ටික හදාගෙන යන්න. මම තව ගන්න ටිකක් ලියාගෙන යන්න. මේ විදිහට අමාරු නම් මේ number lines 3 3 ඇඳලා ගන්න. අමාරු ඒවල කිසි අවුලක් නැහැ. වරදිනවා කියන ගන්නේ වරදිනවා කියන නෙමෙයි නේද? මුල් දවස්වල ගත්තා නම් හොඳයි. 12 එක ළමයි මේකෙම intersection intersections ඡේදන යා right okay ඔය ටික කරගෙන යන්න බලව මම ඊට පස්සේ තව questions ටිකක් ලියන්න තමයි I forgot to tell you මට කියන්න අමතකුණා මේක මහ ලොකු දෙයක් නෙමෙයි how to write down this one using inequality notation ළමයි අසමානතාංකනේ පාවිච්චි කළා මේ අර ඔගලට මතක ඇති මේ අර first question එකෙන් තමයි මම මෙහෙම set එකක් ලියවන්නේ මේකට ළමයි we call this one inequality notation අසමානතා අංකනය නම inequalities වලින් ඇති මේ notation එක තමයි ළමයි set notation කුලක අංකනය right ඒක ඒ දෙකම දැනගන්න ඕනේ how to write down this one using set notation inequality notation අසමානතා අංකනයෙන් ලියුවොත් තමයි මොකද වෙන්නේ 1 minus 1 and 3 නේ ළමයි තේ including minus 1 3 එක ඇතුළුව ළමයි මේ union means right මේලය කියලා කියන්නේ ළමයි o නැත්නම් සිංහලෙන් ho right o නැත්නම් ho intersection ළමයි ඡේදනය කියලා කියන්නේ ළමයි එහෙනම් and සහ නැත්නම් හා කියන්නේ තෝකම තමයි right එහෙනම් ළමයි මොකද වෙන්නේ this one o මොකද මේලය නේ ළමයි නේ සිංහලෙන් නම් o මොකද ළමයි between 5 and 7 එහෙනම් 5 less than or equal x less than 7 ඔන්න ඔය විදිහට තමයි ළමයි එන්නේ ආ ඉතින් එහෙමත් පොඩ්ඩක් ලියා ගත්තොත් හොඳයි අමතක වෙනවා නම් මේකත් කොහෙන් හරි ලියා ගන්න ළමයි මේකේ මීනින් එක ඔබලට ඕන වෙයි ළමයි I'll write down more questions තව ගණන් ටික ලියන්න මේ ටික හදලා මේ ළමයි මේ ටික හදලා ඉවර වෙලා ඔයගොල්ලෝ ගණන් ටික ලියන්න නැත්තම් ඉන්න ඉඩමදි ලෝට් එක ඒකනේ ප්‍රශ්නේ නැත්තම් ඉතින් හදන්න දෙන්න right 9th one ළමයි නම ටික තමයි 9th one ළමයි very easily you can draw in the number line right කෙලෙම ලියන්න පුළුවන් නේද මොකද minus 1 to 3 නේ 3 නේ එකේ ඉඳන් 3 කියන්නේ ළමයි මෙන්න මේ වගේ එකක් including minus 1 and excluding 3. 3 නෑක ඇතුළුව 3 නැතුව. මේක ළමයි 5 to 7. 5 තියෙන තව මෙහෙන්නේ. including 5 නේ 5 ඇතුළුව and excluding 7. 7 නැතුව. in between right අතර මැද පරාසය. එහෙනම් ළමයි මේක තමයි 9th එකේ answer එක. I'll write down the 11th one ළමයි. 11 අපි ලියමු. 11th එක ලිව්වොත් එහෙම ෆස්ට් නම්බර් ලයින් එක මම ස්කෙච් කරනවා මේ විදිහට. තිය ලොකුවට අඳගමු එක. minus 5 to plus 5. ඍණ පහේ ඉඳන් ධන පහ ළමයි excluding minus 5 ඍණ පහ නැතුව including 5.
පහ ඇතුළුව රයිට්. ඊට පස්සේ තමයි 0 to 7 බිංදුවේ ඉඳන් 7ට. ඒක මම බ්ලූ කලර් එකකින් හදින්නම්. සීරෝ තියෙන ළමයි මෙන්න මේ හරිය, සීරෝ ටු සෙවන් හත ළමයි මේ හරිය, එක්ස්ක්ලූඩින් සෙවන් හත නැතුව, ඉන්ක්ලූඩින් සීරෝ බිංදුව ඇතුළු. නව ළමයි you have the intersection, ඡේදනය තියෙන ළමයි එහෙනම් පරිස්සමෙන් intersection එක තමයි තියා වර්ධින් ඉඳ තියෙන්නේ. For intersection ළමයි you need both colors, පාට දෙකම ඕනේ, right? Union simply කිව්වොත් ළමයි union means right, මේලේ කිව්වම one color region is enough, right? For the final answer, one color is enough. එක පාටක් තිබුණත් ඇති අවසාන උත්තරයට. Two colors also okay, right? පාට දෙකම තිබුණත් අවුලක් නැහැ. And ළමයි again one color okay, right? එක පාටක් තිබුණත් අවුලක් නැහැ. ළමයි for the intersection, right? ඡේදනයක් තියෙනවනේ ළමයි. One color is not enough. එක පාටක් තිබුණම මදි. You should have both colors, right? පාට දෙකම තියෙන ඕනේ. ඔක විතරයි ලකතන්දරේ. And ළමයි if you consider the region minus 5 to 0. මෙහෙම ගිරියන්දල කරන්න ඕනේ නෑ යා මම මේ තේරෙන්නේ නැති ළමයින්ටත් ඉන්නේ හිඳයි ගිරියන්දල කියලා දෙන්නේ. If you consider 0 to minus 5 to 0. ඍණ පහේන බිංදුව ගත්තොත් ළමයි. Here minus 5 not colored in the black one නේ. කළු එකේ ඍණ පහ ලකුණු වෙලා නෑ. Not in the black blue one right? නිල් එකේ පාට වෙලත් නෑ. එහෙනම් ළමයි not in the red one right? You don't have to color in the red one. රතු එකේ අපි පාට කරන්නේ නැහැ. What about this point ළමයි මේ ලක්ෂ මේ region minus 5 to 0 region ඍණ පහේ ඉඳන් බිංදුව වෙනකම් පරාසය ගත්තොත් ළමයි not in the black one in the black one right කළු එකේ පාට වෙලා colored in the black one not colored in the blue one නිල් එකේ පාට වෙලා නැහැ ළමයි for the intersection right ඡේදනයට මේ මේ මම හදන 11th එක we should have both colors right පාට දෙකම ඉන්න ඕනේ ළමයි black is not enough only black is not enough කළු විතරක් මදි එහෙනම් ළමයි මේක in the region minus 5 to 0 ළමයි we don't have to color පාට කරන්න නැහැ ළමයි what about 0 බිංදුව ගම ළමයි 0 කියන value එක මොකද වෙන්නේ in the blue one colored clearly colored බිංදුව එනම් මේ මේ නිල් එක නම් හොඳටම පාට වෙලා in the black one ළමයි කළු එකේ not specially colored විශේෂයෙන් බිංදුව පාට කරලා නැහැ but ළමයි still 0 colored බිංදුව පාට වෙලා තියෙනවා ආයෙන ළමයි 0 included in both දෙකේම තියෙනවා ළමයි එහෙනම් you have to color 0 බිංදුව පාට කරන්න ඕන. ළමයි what about 5? 0 to 5 range between up 5 වෙනකම් range එක ළමයි colored in the black one nil කළු එකත් පාට වෙලා colored in the blue one nil එකත් පාට වෙලා ළමයි then you have to color right definitely you have to color අනිවාර්යෙන් පාට කරන්න ඕනේ colors දෙකම තියෙනවා නම්. What about 5 ළමයි 5? මම ඕනනම් question එක චුට්ටක් change කරන්නම් දෙක මාරු වෙන්න දෙන්න ඕනේ කියලා ළමයි මෙතන එක්කෙනාව මම පොඩ්ඩක් මෙහෙම කරන්න ළමයි මේ ඔයගලට අරම තිබ්බට අවුලක් නැහැ. එහෙම තිබුණා නම් ළමයි in the black one you can't color කළු එක්කෙනාගේ වට පාට කරන්න බෑ in the blue one ළමයි colored නිල් එකේ පාට වෙනවා තියෙනවා එහෙනම් ළමයි blue color black not colored නිල් එකේ පාට වෙලා කළු එකේ පාට වෙලා නැහැ එහෙනම් ළමයි one color is not enough එක පාටක් තිබුණාට මදි එහෙනම් ළමයි in the last answer right ඒ කියන්නේ red එකෙත් ළමයි not colored පාට වෙන්නේ නැහැ similarly ළමයි 5 to 7 පහේ ඉඳන් 7 වෙනකම් ගත්තොත් ළමයි not colored right පාට වෙන්නේ නැහැ මොකද one color is not enough for the intersection එක පාටක් විතරක් තිබුණම ළමයි ඡේදනයට මදි එහෙනම් ළමයි you can also write down a final answer for this one මේකට ඕනනම් අවසාන උත්තරයක් ලියන්නත් පුළුවන් ළමයි 11th එකේ final answer එක වෙන්නේ ළමයි එතකොට 0 to 5 නේ බිංදුවේ ඉඳන් 5 වෙනකම් including 0 බිංදුව ඇතුළුව excluding 5 පහ නැතුව කියන answer එක තමයි ළමයි finally එන්නේ right okay hari up lama eka liya ganna itwas 12th ekak man explain karanna 12th ekak explain karala lama I'll give you some questions man 12 ekak metane liyala innan itwas ogulanta questions tikak denna puluwan hinda minus 1 to 3 me screen eke innan 3 wenaka intersection chaitane lama 5 to 7 5 innan 7 wenaka right ඊට පස්සේ එනම් questions ටිකක් දෙන්නම් ළමයි හදාගෙන යන්න හැමෝම ඕකේ හදන්න ළමයි තර්ටීන් එක විදිහට 13 විදිහට තවම 13 13
x element 2 to 4 දෙකේ ඉඳන් හතර වෙනකන් තමයි union 6 to 8 හයේ ඉඳන් අට වෙනකන් 14 14 minus 10 to 5 වෙන 10 ඉඳන් පහ වෙනකන් මේක including මේක excluding ඇතුළුව සහ නැතුව union 5 to 20 පහේ ඉඳන් 20 වෙනකන් 5 including පහ ඇතුළුව 20 exclude 20 නැතුව ඊට පස්සේ ළමයි x element මේ x අවයවයක් minus 10 to 5 ම ගමු 15 එකෙත් ඊට පස්සේ intersection ඡේදනය ළමයි 0 to 10 බිංදුවේ ඉඳන් 10 0 include කරමු 10 ව exclude කරමු 16 16 x from 2 to 4 x දෙකේ ඉඳන් හතර වෙනකන් ළමයි including ඇතුළත් වෙනවා intersection එක ඡේදනය 0 to 10 බිංදුවේ ඉඳන් 10 okay ඊට පස්සේ ළමයි 17 17 x element මේ x අවයවයක් 2 to 4 excluding දෙකයි හතරයි අවසන් අදියක් නැතුව intersection 6 8 හයයි අට right හදන්න එකක් දාලා ඊට පස්සේ 18 x element නේ x අවයවයක් minus infinity to 10 ඍණානන්තයේ ඉඳන් 10 5 to infinity 5 ඉඳන් ධනානන්තය including 5 excluding infinity අනන්තය නැතුව මේක ළමයි යූනියන් එකක් තියෙන්නේ මේ දෙය. 19 19 ඉන්න හොඳ question ටිකක් set වෙන්නේ. මේක. 20 20 මේක. මේක integers නිකිල. 22 positive integers ගණන කියලා. ඔය ටික හදාගෙන යන්න ළමයි. ඊට පස්සේ තවත් තියෙන හොඳ questions ටිකක්. මතනින් මලිය අසන්න තමයි. 23 x element I said minus including 0. I said render window summary. 24 he said union r he said we are 25 x element x aware line he said intersection r he said we are gay chedane right ඊට පස්සේ ඇති නේද මම ටික ලියාගෙන ඉන්නකෝ ඊට පස්සේ මම ටිකක් හදලාම explain කරන්න we'll move on to the 12th one ළමයි 12 වෙනි එකට යමු first number line එක පළවෙනි සංඛ්‍යා රේඛාවේ ළමයි minus 1 to 3 නේ 3 නේ එකේ ඉන්න 3 minus 1 ව කලර් වෙනවා excluding 3 3 නැතුව ඊට පස්සේ ළමයි second number line එකේ 5 to 7 නේ 5 ඉන්න 7ට including 5 පහ ඇතුළුව excluding 7 අත නැතුව එහෙනම් ළමයි you have a intersection නේ ඡේදනයක් තියෙන ළමයි මොකද වෙන්නේ ළමයි when you consider minus 1 to 3 නේ nothing color මුකුත් පාට වෙන්නේ 5 to 7 මුකුත් color වෙන්නේ ඇයි ඒ මුකුත් color වෙන්නේ නැත්තේ ළමයි no common region right පොදු පරාසයක් නැහැ ළමයි ඒ දෙන්නටම common region එකක් both colors region එකක් නැහැ එන ළමයි මුකුත් කලර් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ළමයි මේකේ ආන්සර් එක ලියන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙයාට උත්තරේ තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. මේ 20th එකේ තියෙන ආන්සර් එක ළමයි. Right? ළමයි we call this number line as real number line. මට ඒක කියන්න අමතකුණා. මේ number line එක සංඛ්‍යා රේඛාවේ ළමයි හරිම නම තමයි real number line. තාත්වික සංඛ්‍යා රේඛාව. මොකද ළමයි you can represent any real number in the number line.
මේ සංඛ්‍යා රේඛාවේ තාත්වික සංඛ්‍යා ඕන එකක් ලකුණු කරන්න පුළුවන්. එහෙනම් ළමයි we call it real number line, right? තාත්වික සංඛ්‍යා රේඛාව කියලා තමයි ළමයි අපි යාට කියන්නේ. එහෙනම් ළමයි මම මේ 2019 එක චුට්ටක් ඇඳලා ඉන්නම්. 19th එකේ තියෙනවා නම් මෙන්න මෙහෙම. ඒ කියන්නේ ළමයි x is an element of real numbers. x කියන්නේ තාත්වික සංඛ්‍යාවල අවයවය. ළමයි real number line කියන්නේ මේ සම්පූර්ණ කාලනේ සම්පූර්ණ සංඛ්‍යා රේඛාවට ළමයි අපි තාත්වික සංඛ්‍යා රේඛාව කියන්නේ. ආ එහෙනම් ළමයි ඒ කියන්නේ you have to color all the x values, right? x ගේ සියලු මාගයන් ලකුණු කරන්න කියන එක තමයි ළමයි මේකේ තේරුම. satisfied for any real value. ඕනෑම තාත්වික සංඛ්‍යාවකට හරියනවා කියන එක තමයි ඒකේ තේරුම. එහෙනම් ළමයි you have to color the whole number line. සම්පූර්ණ සංඛ්‍යා රේඛාව color කරන්න ඕන. එහෙනම් ළමයි මෙන්න මේ 20th එකේ තියෙන එකයි මේකේ answer එකයි මොකද ළමයි? ඒ කියන්නේ ළමයි nothing will be colored in the number line. සංඛ්‍යා රේඛාවේ කිසිම දෙයක් color වෙලා නැත්නම් අපි මොකද කරන්නේ? x is an element of R, x අවයවයක් තාත්වික සංඛ්‍යාවල කියලා ලියලා ඒක කපනවනම්. ඒ කියන්නේ ළමයි ඒක meaning x is an x is not an element of මේ not an element of real numbers. තාත්වික සංඛ්‍යාවල කුලකයක් නොවේ. නැත්නම් තාත්වික සංඛ්‍යාවලට අයිති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මුකුත් color වෙන්නේ නැහැ කියන meaning එක තමයි ළමයි මේක තේරුම. ඒ කියන්නේ ළමයි මේ 12th එකේ final answer එකක් මේක, 20th එකේ answer එකක් මේක. right? එහෙනම් ඒ දෙක ලියා ගන්න ළමයි. ඒක ගොඩක් වැදගත් දෙකක්. අපිට inequalities right අසමානතා පාඩම කරද්දී සෑහෙන්න වැදගත් වෙන සෑහෙන්න ඕන වෙන එකෙක් තමයි ළමයියා. කන්දල ලියන්න ළමයි. ඊට පස්සේ මම 13th එකේ ඉඳන් discuss කරන්න පටන් ගන්නවා. ඔයගොල්ලෝ කරගෙන කරගෙන යන්න questions ටික. Yes, Asma, in the 12th one, you don't have any elements, right? අවයවම් කුත් නෑ 12.
खिलाना है या फिर जाना टिका दूंगा राइट पूरा टिका कर आठ पास का क्वेश्चन टिका कर देना तब याद है कि पास वी कैन डू अ पेपर पेपर एक कराना को लॉन्ग को लैंड स्पॉट टेस्ट टू है बेस्ड ऑन नंबर लाइन संख्या रेखा दें वितराई एक ने මං ගෲප් වල සෙන්ඩ් කරන්න අනිවාර්යෙන් කරන්න ළමයි මේ හිතන්න එපා මේක නිකන් තවත් එක්තරා පාඩමක් මේක නම් ඕනේ නැහැ මේක අපිට මැක්ස් වලට ඕනේ නැහැ කියලා මේක ඕනේ ළමයි ඉම්පෝර්ටන්ට් මේක ඕනේ ඕකේ අපි යමු ළමයි 13 13ට 2 to 4 දෙකේ ඉඳන් හතර වෙනකන් එකක් තියෙනවා ළමයි ඊළඟ නම්බර් ලයින් එක ළමයි 6 to 8 6 ඉඳන් 8 වෙනකන් තියෙනවා including 6 and 8 නේ 6 8 8 වලව මොකද වෙන ළමයි union මේලේ දැන් මම ළමයි පුර වෙන්නේ මේ යුනියන් දැන් මම ළමයි දෙකම වන් කලෙහි සිනා රයිට් එක පාටක් ඇති නේ ළමයි එහෙනම් 2 to 4 රීජන් එකත් you have to color දෙකේ ඉඳන් හතර ටිකත් ඔයා පාට කරන්න ඕනේ and 6 to 8 හය ඉඳන් අට රීජන් එකත් ළමයි color කරන්න ඕනේ එහෙනම් ඔබ තමයි ළමයි final answer එක වෙන්නේ 14 14 minus 10 to 5 ට්‍රේන 10 එයි නම් 5 වෙනකම් 5 not color 5 පාට වෙන්නේ නැහැ ඊට පස්සේ ළමයි ඊළඟ නම්බර් ලයින් එකේ ඉදී මොකද වෙන්නේ 5 to 20 5 එයි නම් 20 වෙනකම් here 5 color 5 පාට වෙන්නේ Twenty not color. Which part of that? තමයි you have the union right male union කිව්වම ළමයි one color is enough right එක පාටක් දුන්නම හොඳටම ඇති ඒ කියන්නේ ළමයි minus 10 to 5 region you have to color නේ from ඉලක්කම් එකෙන් එනවා ළමයි නේ first number line එකෙන් එනවා මේ region එක හරි කියලා ඊට පස්සේ second number line එකෙන් එනවා ළමයි මේ රීජන් එක හරි කියලා ඒ වගේම ළමයි 5 should be color නේ පහ පාට කරන්න ඕන නම් මොකද 5 blue එකේ ඉන්නේ ඉතින් specially mention කරන්නේ නැතුව මෙහෙම mark කරත් අවුලක් නැහැ right this is your final answer අවසන් ඉතින් final answer එක ළමයි ලියන්න පුළුවන් වෙලාවට ලියලා තියන්න කවුද කියලා minus 10 to 20 නේ ඍණ 10 නම් 20 තමයි නම් මේකේ final answer එක අර ලියන්න පුළුවන් වෙලාවට final answer එක මොකද්ද කියලා ලියලා තිබ්බනම් හොඳයි okay 15 15 15 තියෙනවා ළමයි minus 10 to 5 0 to okay minus 10 to 5 ඍණ 10 නම් 5 5 exclude පහ නැතුව ළමයි ඊට පස්සේ ළමයි 0 to 10 බින්දු එනන් 0 include නේ බින්දු ඇතුළත් වෙනවා 10 10 ළමයි excluding 10 නැතුව in final number line එකෙන් ළමයි intersection right ඡේදනය තියෙන ළමයි එහෙනම් common region පොදු පරාසය කියන ළමයි 0 to 5 right බින්දු එනන් 5 වෙනකන් set එක තමයි color වෙන්නේ you have to color zero බිඳුව පාට කරන්න ඕන ළමයි මොකද color in the blue one and the black one නිල් එකේ කළු එකේ දෙකේම color වෙලා තියෙනවා 5 ළමයි color in the black one blue one නිල් එකේ පාට වෙලා ළමයි not color in the black one කළු එකේ පාට වෙලා නැහැ එහෙනම් ළමයි 5 excluding නේ ඒක පාට වෙන්නේ නැතුව මේක තමයි answer එක ඉතින් final answer එක ළමයි ඔයාලට ලියන්න පුළුවන් even in the even using the inequality notation ළමයි අසමානතා අංකණය ළමයි මේක ලියන්න පුළුවන් කිසි අවුලක් නැහැ ඉතින් නොටේෂන්ස් දෙකේ මොකක්ද ක්ලියර් දෙන්න පුළුවන්.
ప్లమై మళ్ళీ అదన బిట్ వస్తే యాము ఈలంగ క్వశ్చన్స్ వల్ట ఓకే హరి అబ్లమాయ్. దెన్ 16th వన్ దాస్ ఇయర్ 16కి తినాలమ్మా 2 to 4 ఇంటర్సెక్షన్ 0 to 10 ఏమి లేదని 10 2 to 4కి అనమా మీ వగే రీచ్ అన్నక ఇంక్లూడింగ్ 2 and 4 దెకాయ హతర ఎతులత్వన ఇరువసలమై 0 to 10 బిందు ఇదం 10 కి అనలమే మీ వగే రీచ్ అన్నక ఇంటర్సెక్షన్ లమై చైతన్య కిలకి అనలమై బోత్ కలర్ షుడ్ బి ఇంక్లూడెడ్ ని పాట దిక మెతలత్వ ఉండలమై ఏకే అని వాటి క్లియర్లీ పెయిన మన రీజన్ చెప్తాం 2 to 4 రైట్ దికే అయినా అతర వెనక రీచ్ అని చెప్తామైనమై ఇంక్లూడింగ్ ద వాల్యూస్ అగైన్ పాట వినోనమై ముకుద 2 and 4 బోత్ కలర్ టీమ్ బ్లాక్ అండ్ బ్లూ రైట్ నీళ్ళకై కలువకై దికేమా మీ ఆ కలర్ ఎలా తీరిందే నిన్నమై మీకు ఫైనల్ ఆన్సర్ వెళ్ళి 2, 4 ఇంక్లూడింగ్ దికకమా హతర అతులత్ వేళ రైట్ ఏనలమై ఉన్నమమ్మ 16 వెనక హదు ఇతవర 17 ఆన్వర్డ్స్ హదాగిని అన్న మంగ ఇవర కట్టిట హదన్న క్లియర్ సంగల వరహాంతి అండి ఇరవసలమై 1, 2, 5 వగే కర్లీ బ్రాకెట్ సంగల వరహాన్ 28 ఫ్రమ్ రియల్ నంబర్స్ తాతుల సంఖ్య వలింగ్లమై రిమూవ్ అయింకర్ అన్న ఒక మీనింగ్ కదా ఇలా మీకు తీరమా వరన్ ట్రై కట్ తీల మీకు అయింకర్ అన్న మేకలమై లీ అనుకులం తా విధి హక్ తీయను నెగటివ్ వినదాల తీ అనుకులన్నమై 1, 2 కర్లీ బ్రాకెట్ 29 విసినమేలమై ఫ్రమ్ రియల్ నంబర్ స్థాతుల సంఖ్య వెళ్ళినమై రిమూవ్ ఇంటిజర్స్ నిఖిల అయింకరానికి వెళ్తాను ఇతరుటి కథలి అన్నమై అవగాహన అద్దె కాక కథల అరే ఇప్పంట raise your hands those who have got the answers for these four am I correctly hatara bhari taap katya tosan pa okay very good godak kaita illa thiyena amaru nelamai ఓకే ఇరవసలమై 17 and 18 దహతై దహాటైలమై టూ కమా ఫోర్ దెకాయి హతరైలమై ఎక్స్క్లూడింగ్ అతలత్వేనే ఇరవసలమై 6 and 8 అటైలమై మీ వగే వెరీస్ దెకా ఏకెట్లమై ఎక్స్క్లూడింగ్ ఎన్నమై ఇఫ్ యూ హ్యావ్ ది ఇంటర్సెక్షన్ చేయదని అత్తమై హరి అన్నీ
Nothing will be colored, right? Good part will nahi, then my final answer will be not satisfied for any real value. Kisi mata aapki ka ge gata trupta wenne nahi kiyana uttare tamai lamai palaweni hariyana answer ka wenna. It was lamai 18 the heart minus infinity to 10 rina nan thina 10 wenna. Excluding 10, the high net over. It was lamai 5 to infinity. Pahingang dana natin. 5 tini lamai samvya hai, right? Matana. 5 include venava. Paha tulat venava lamai. Infinity venakang lamai. Lamai, you have the intersection, right? Na, union. Mele tini lamai. Union kele kiyane. One color is enough, so you have to color this range ne ek paata kathi inda me paara se color karannone both colors also okay right paara dekama thibuna thawulanne nam ena me color wennone one color is enough ek paata thibuna dathi lama ena 10 all nam 10 inda tikat color wennone lama ekenne whole number line will be color sampurna sankhya rekawum paata wennone lama ekenne all real numbers sieluma dhatuka sankhya thamai lama yage 18th ke answer ka wenna හරි අපලමයි එතනින් එහාට ටික තමයි ටිකක් වෙනස් ඒවා ටිකක් තියෙන්නේ ළමයි දැන් 19 එකක් මේකම තමයි කියලා දන්නවනේ 19 එකේ ආන්සර් එකත් මේකම තමයි 20th එකේ ආන්සර් එක ළමයි nothing right කිසි දෙයක් කලර් වෙන්නේ නැහැ ඒ කියන්නේ මේකේ මීනින් එක ළමයි nothing will be colored කිසිම එකක් පාට වෙන්නේ නැහැ කියන එක එහෙනම් මේ දෙකත් කලින් මම කිව්වේ හින්දා හොන්න මේ දෙකත් මතුවා 21 onwards, we see again and try again then. It was ever a lamanita, we see Nami I. The high risk I think the guy kill lamanita, chukta, tino, edica karar was say. Some poor name, ever a number line, noble under. It was a gana hadan of my day. The 30th, the hate in all of mine from real numbers. Sathuka Sankhya link of mine. You have to remove 1, 2, right open brackets විවෘත වරහන් ටික අයින් කරන්න ඕන ළමයි ඊළඟට real number සාතු සංඛ්‍යාව වලින් ළමයි you have to remove 1 2 close brackets සංවෘත වරහන් කොයි ටික තමයි ළමයි කරන්න ඕනේ right 21 එකත් මම ලියන්න ළමයි ඒව ලේසි ඉන්නේ 21 එක ළමයි integers නිකිල කියලා කියන ළමයි ඔය number line එක ඇතුළත් මේක ප්‍රැක්ටිකලි ඔක්කොම මාක් කරන්න බෑ 0 ව කලර් කරන්න ඕනේ 1 ව කලර් කරන්න ඕනේ 1 2 2 3 3 රයිට් ඔය විදිහට ළමයි මේ පැත්තට යනවා මේ පැත්තේ minus 1 නේ ඔය ඉන්නේ එක minus 2 ඔය ඉන්නේ දෙක minus 3 ඔය ඉන්නේ තුන ඔන්න ඔය විදිහට ළමයි කලර් කරන්න තියෙන්නේ 21 රයිට් 21 ළමයි 22 එකේ තියෙනවා positive integers දන නිකිල කිව්වම ළමයි එතකොට ඔයා 1 2 නේ 3 3 4 ඒ විදිහට කලර් කරගෙන යන්න ඕන ළමයි මේවා මුකුත් නැහැ මේ පැත්තේ මුකුත් කලර් වෙන්නේ නැහැ කලර් වෙන්නේ නැහැ ලේසි ළමයි ඊට පස්සේ 23 23 තියෙනවා ළමයි negative integers with 0 ඍණ අනන්තේ ඍණ සංඛ්‍යා minus 4 ne rina 4 minus 3 rina 3 minus 2 ne rina 2 minus 1 rina 1 0 bindu including 0 bindu at athulak wen hinda lamai e vidire innone 23 ne 23 right 24 ekak gam lamai 24 24 ekak lamai mulin oya color karannone integer set ne nikila set එක කියලා minus 3 ne rena 3 minus 2 rena 2 minus 1 rena 1 0 bindu 1 ka 2 deka oy widiyata lama me set එක color කරන්න ඕන ඊට පස්සේ ළමයි union ne මේලය real numbers තාත්වික සංඛ්‍යා කියලා කියන්නේ ළමයි the whole number line සම්පූර්ණ සංඛ්‍යා රේඛාවම කලර් වෙනවා
you have union in the middle ළමයි මැද්දේ තියෙන්නේ මේලය නම් both should be added together දෙකම එකට දානවා one color ඉනක් නේ එකපාරටකුත් ඇති both colors okay නේ පාර දෙකම තිබුණත් අවුලක් නැහැ ඒ කියන්නේ ළමයි මොකද වෙන්නේ union කිව්වම ළමයි whole number line නේ සම්පූර්ණ සංඛ්‍යා රේඛාවම ආයි color වෙනවා එහෙනම් ළමයි 24 එකේ answer එක වෙන්නේ all real සියලුම තාත්වික සංඛ්‍යා අන්න ඒ විදිහට හිතලා තමයි 25 26 27 28 කරන්න බලන්න try එකක් දෙන්න බැරි වුණොත් මම කියලා දෙන්නම් එකක් ගල කරන්න බලන්න ඔක ළමයි right අපේ එහෙනම් හදමු අපි එහෙනම් හදාගෙන යමු තමයි 25 ඉඳන් සෙට් එක මේ දෙන්නගේ ඉන්ටර්සෙක්ෂන් 25 එකේ තියෙන්නේ මෙන්න මේ දෙක තමයි ළමයි හොඳ දෙක 30 and 31 ඒ දෙක හදන්න පුළුවන් කියලා කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ මේකෙන් පස්සේ ඔයගලන්ට පේපර් එකක් එවනවා ළමයි ඒ පේපර් එක දැන් අද ඔයගලන්ට වෙන වැඩ දාගත්තේ ඒවා ඇතිනේ මට ඉන්ෆෝම් කරන්න බැරුණා නේ පේපර් එකක් තියෙනවා කියලා ඒ පේපර් එක කරලා ළමයි මේ එවන්න answers right ඒකේ answers එවන්න මම බලලා චෙක් කරලා එවන්න ඔක ළමයි right එහෙනම් අපි කරමු 25 එක කරෙන්නේ නැහැ ළමයි 25 එක කරලා නෙමෙයි මෙහෙම එකක් තිබුණ 25 එකේ x element real numbers නේ තාතුක සංඛ්‍යා and integers intersection නේ ඡේදනයක් තිබුණා ළමයි ඉතින් ඔය number lines තුන යනක හරි real numbers කිව්වම නේ තාතුක සංඛ්‍යා කිව්වම ළමයි whole number line සංඛ්‍යා රේඛාවම මේක ළමයි integers නේ නිකිල කිව්වම මෙන්න මේ set එක මොකද වෙන්නේ ළමයි මේ දෙන්නගේ intersection එක ගත්තමනේ ඡේදනය ගත්තම ළමයි both color should be there right පාට දෙකම ඉන්න ඕනේ ළමයි ඒ කියන්නේ මේ set එක විතරයි නේද minus 2 minus 1 0 නේ 0 බිඳුව 1 නේ 1 2 ඔය ටික විතර නේද ළමයි number lines දෙකේම color වෙලා තියෙන එහෙනම් final answer එක ළමයි මේකම තමයි එහෙනම් final answer එක වට මෙහෙම ලියන්නත් පුළුවන් නේ integers නිකිල කියලා ලියන්නත් පුළුවන් ළමයි 26 26 ළමයි මතක තියාගන්න මම ඔයගලන්ට කිව්වා when you have something like this you have a special meaning right මේක විශේෂ තේරුමක් තියෙනවා any value between 1 and 2 එකයි දෙකයි අතර ඔක්කොම අගයන් without the end points අන්ත ලක්ෂ නැතුව කියලා ඒ වගේම ළමයි when you have the close bracket සංවෘත වරහන ඉදෙද්දි ළමයි ඒක meaning එකක් මම කිව්වා any value between 1 and 2 එකයි දෙකයි අතර ඕනම value එකක් including the end points අන්ත ලක්ෂ ඇතුළේ තමයි I didn't tell you anything about the curly brackets right සංගල වරහන ගැන එහෙම විශේෂ දෙයක් මම කිව්වේ නැහැ තමයි curly bracket එකේ meaning එක තමයි meaning එකක් නැහැ කියන්නේ just the values ඒ කියන්නේ ඒකට special meaning එකක් නැහැ විශේෂ එහෙම මේ මේකයි කියලා කියන තමයි මේ දෙයක් නැහැ එහෙනම් ළමයි 26 එකට එන්නේ මොකක්ද you have to color only 1 and 2 ඒ කියන්නේ in between කියලා meaning එකක් ඒක නෑ ළමයි අතරමැද්දේ පරාසය කියලා ඒකට අදහසක් නෑ ඒක නිකන් ඔයා නිකන් take only those two points right ඒ ලක්ෂ දෙක විතරක් දැන් ළමයි මෙහෙම මෙහෙම ඒව නෑනේ නේ open brackets වල නේ විවෘත වරහන් වල ළමයි when you have three elements අවයව තුනක් තියදී එහෙම එකක් අපි දන්නේ නෑ ළමයි when you are using open brackets or close brackets විවෘත වරහන් හෝ සංවෘත වරහන් පාවිච්චි කරද්දී ළමයි මොකද වෙන්නේ ඔයාට මෙතන කමාවකින් ළමයි you can connect only two elements right අවයව දෙකක් විතරයි එහෙනම් මෙහෙම එකක් ළමයි අපි දන්නේ නැහැ මෙහෙම එකක් අපි දන්නේ නැහැ හැබැයි ළමයි when you have curly brackets right සංගල වරහන් තියෙද්දි එහෙම අවුලක් නැහැ තුනක් නෙමෙයි 10ක් තිබුණත් අවුලක් නැහැ ඒකේ meaning එක තමයි ළමයි you have to color නේ පාට කරන්න ඕනේ 1 එකයි 2 දෙකයි and 5 ළමයි පහයි
ඒ ටික කලර් කරන්න කියන එක තමයි ඒක තේරුම. එහෙනම් මතක තියාගන්න ළමයි curly bracket doesn't have a clear meaning, right? ඒ කියන්නේ special meaning, විශේෂ අදහසක් නැහැ. ඒක නිකන් just the points, right? ලක්ෂ ටික පාට කරන්න කියන එක තමයි ළමයි ඒක තේරුම. Okay, 28 ළමයි 28 මේක ළමයි meaning එක මම ඔයගලන්ට කිව්වා from real numbers, right? තාත්වික සංඛ්‍යා වලින් you have to remove 1 and 2. එකයි දෙකයි අයින් කරන්න කියන එක තමයි ළමයි මේකේ තේරුම. එහෙනම් ළමයි මොකද වෙන්නේ? අපි එක මාක් කරමු real number line. තාත්වික සංඛ්‍යා රේඛාව කිව්වම ළමයි මේක from that number line ඒ සංඛ්‍යා රේඛාවෙන් you have to remove 1 and 2. එක කියන point එකත් අයින් කරන්න ඕන ළමයි, දෙක කියන point එකත් ළමයි you have to remove අයින් කරන්න ඕන. ඉතින් ළමයි හිතලා බලන්න අර පාඩ කරන අර ඔගොල්ලෝ ඕ ලෙවල් කාලේ කරපු ඕ ලෙවල් නෙමෙයි දෙක වසරේදී වගේ කරපු මේ මේවා වගේ මේ සම්පූර්ණ එකාගෙන් මෙයා වයින් කරාම ළමයි මෙයා වයින් කරාම මොකද්ද කියලා අහනවා. එතකොට මේකෙන් මේක අඩු කරොත් ළමයි උත්තරේ වෙන්නේ මේක උත්තරේ වෙන්නේ අනිත් ටික. අන්න ඒ වගේ සීන් එකක් කරන්න තියෙනවා පාඩ කිරීමනේ අර රූප පාඩ කිරීම වගේ එකක්. Right, මේකෙන් මේක remove කරාම ළමයි එහෙනම් ඔයාට answer ගන්නේ 1 will be removed from the number line. මේ set එකෙන් ළමයි මේ හිතන්නකො මේ set එකෙන් අයින් වෙන්නේ ළමයි මේ points එක විතරයි. එහෙනම් 1 and 2 empty. එකයි දෙකයි empty තියලා ළමයි other regions you have to color. අනික ඔක්කොම පරාස ඔයා ලකුණු කරන්න ඕන ළමයි. මං කියන එක තේරුණාද හැමෝටම? තේරිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න ළමයි. The idea of this one මෙන්න මේක තේරුම. මේකේ minus දැම්මත් ළමයි මෙන්න මෙහෙම slash එක අනිත් පැත්තට දැම්මත් ළමයි ඒත් හරි. ඒ දෙන්නගෙම meaning එක ළමයි you have to remove right අයින් කරන්න කියන එක. Real numbers වලින් ළමයි you have to remove these two points. මේ ලක්ෂ දෙක අයින් කරාම එතකොට එන්නේ මේක කියලා තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් raise hand කරන්න බලන්න ළමයි. Right? ඒක තේරෙනවා නම් සෑහෙන්න ප්‍රශ්න විසඳෙනවා. Raise your hands ළමයි. Those who have those who not have an idea about it අදහසක් නැති කෙනෙක් ඉන්නවා නම් විතරක් අතොස්සන බලන්න. ඕකේ ළමයි එහෙනම් වීලු 29 29 කරමු එහෙනම් 30 and 31 කරාට පස්සේ නම්බර් ලයින් එක ඔක්කොම ඉවරයි. දැන් ඊට පස්සේ උගලන්ට අර පේපර් එක කරලා answers එවන්න තමයි තියෙන්නේ. If you are in the permanent group ළමයි do the paper and send it to the group the answers උත්තර ටික ළමයි group එකටම send කරන්න. මේ permanent groups වල නැති කට්ටිය විතරක් මට personally එවන්න. Okay, 29 ළමයි 29 එකේ from the real number line සංතාත්වික සංඛ්‍යා රේඛාවෙන් ළමයි you have to remove integers මෙකල ටික අයින් කරන්න ඕනේ. ඉතින් ළමයි ඔයාලට තේරෙනවනේ මේ පොයින්ට්ස් ටික වගේ අයින් කරලා දැම්මම මොකද වෙන්නේ? ඒ ටික empty තියලා අනෙක් ටික color වෙනවානේ. minus 3 empty නේ ඍණ 3 empty minus 2 empty minus 1 empty ඍණ 1 empty 0 empty 1 නේ එකත් empty ළම 2 empty දෙක empty ඊතුරු ටික ළමයි ඒකට color පාඩ කරන්නේ. වෙරි ඉසි ගා වැඩේ අහුණාට පස්සේ ළමයි ඇති දෙයක් නැහැ. ඕකේ. 30th. 30. From the real number line. තාත්වික සංඛ්‍යා රේඛාවෙන් ළමයි. You have to remove ne අයින් කරන්න ඕනේ ළමයි.
192 region. එකේ ඉඳන් දෙක වෙනකම් පලාසය ළමයි excluding the values. අගේ අරයාගයන් එකයි දෙකයි නැතුව මේකේ answer එක ලියන්න ඕනේ. නම 31 31 ඒකේ ළමයි from the real number line සංඛ්‍යා රේඛාවෙන් you have to remove 1 and 2 මේ එකයි දෙකයි අයින් කරන්න ඕනේ ළමයි. including 1 and 2 එකයි දෙකයි අතුළුව මං answers දෙකක් ලියනවා. ඒ answers දෙක 30ටද හරියන්නේ 31ටද හරියන්නේ කියලා තමයි ඕගොල්ලන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ. මං දෙන්නම් විනාඩියක් ඕගොල්ලන්ට හිතන්න. මේක මේක 1 මේක 2 නම් ළමයි. නැත්නම් මේක capital A, this is capital B. මේකට හරියන්නේ ළමයි AOB. මේකට හරියන්නේ AOB. That's my question. A'ද B'ද හරියන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලලා answer එක ready කරලා message එකක් දාන්න. ඊට පස්සේ අපි බලමු විනාඩියක් දෙන්න කල්පනා කරන්න. ඕකේ ගොඩක් ළමයි ආන්සර්ස් දීලා තියෙනවා. චානිතු බලමු. ඕකේ ගුඩ් චානිතු හරි. අස්මා ගුඩ්. විහාර වෙරි ගුඩ් හරි. අමාය පොඩ්ඩක් ආයේ ට්‍රයි එකක් දෙන්න. සමීහ වෙරි ගුඩ්. තෙවිනි තෙවුනි very good. Hamindu Apalanka, very good. Atufa, very good. Menul, very good. Yenuli, very good. Priyanka, try again. Kudakai Balana. Randi De Silva, think again. Aichuta Kalpana Karana. Kanuri, very good. හොඳට බලන්න ළමයි එතන මොකක්ද අහන්නේ කියලා. From the real number line, right? සාතුක සංඛ්‍යා රේඛාවෙන් ළමයි. You have to remove this part, right? මේකල් අයින් කරනවා කියලා හිතන්නකො. ඒක ළමයි නිකන් අර හිතලා බලන්න. මේකට මොකක් ඇඩ් වුණාමද මේ diagram එක complete වෙන්නේ. මේ diagram එක complete වෙන්න නම් ළමයි definitely these two regions will be should be colored, right? මේක කම්ප්ලීට් වෙන්න නම් ළමයි මේ පරාස දෙක අනිවාර්යෙන් පාට වෙන්න ඕනේ. එතකොට ළමයි මේ දෙන්නගෙම ළමයි those regions color right. ඒ පාට දෙක ඒ පරාස දෙක පාට වෙලා. and ළමයි කම්ප්ලීට් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මෙයාට මේ colored one should be there right. මේක පාට වෙච්ච එක නේද මෙතනට ඇඩ් වෙන්න ඕන මෙයාව කම්ප්ලීට් වෙන්න. මම නම් හිතන්නේ එහෙමයි. එහෙනම් ළමයි මොකද වෙන්නේ? මේකට හරියන answer එක it should be A ළමයි. A තමයි හරියන්නේ. ඇයි ළමයි ඒ කියන එකේනාව මෙයාට ඉන්ක්ලූඩ් වුණාම තමයි මේ බෝලෙත් කලර් වෙලා මේක ක්‍රියේට් වෙන්නේ. and why for this one right මේකට ගැලපෙන්නේ තමයි b part එක. ඇයි ඒ ඒකේ already 1 and 2 colored right එකයි දෙකයි පාට වෙලා ළමයි. එහෙනම් ඒ දෙක empty තිබුණොත් තමයි ඔයාට අරකේ answer එක හම්බ වෙන්නේ right. එහෙනම් ළමයි ඕක තමයි ළමයි number line වල කතන්දරේ right සංඛ්‍යා රේඛාවේ කතන්දරේ ඔය ටික ටග් ගාලා ලියා ගන්න තියෙන අඩුපාඩු ටික හදා ගන්න තමයි. now I'll share the paper ළමයි paper එක share කරන්න. ඒක බලන්න බලලා ඒකේ ගණන් ටික ළමයි මේ
ටයිම් එක අවුලක් නෑ නමයි ටේක් වට එවද ටයිම් යු නීඩ් ෆෝන එකන වට එවද මීන්ස් එක එක ගානක් හදනවා කනවා ආයවිල ඊළඟ ගාන හදනවා එහෙම කරන්න එපා. කාලා බීලා ඔක්කොම රෙඩි වෙලා ළමයි පේපර් එක කරන්න ස්ටාර්ට් කරන්න පුළුවන් තරම් ඉක්මනට කරන්න ට්‍රයි කරන්න වරද්දන්න නැතුව හදන්න බලන්න. නම් බේස්ඩ් ඔන් නම්බර් ලයින් රයිට් සංඛ්‍යා රේඛාවෙන් තමයි එන්නේ. ඇන් ළමයි සිම්ප්ලිෆිකේෂන්ස් උත් චුට්ටක් තියෙනවා අන්තිමට ඒ ටිකත් කරලා පේපර් එක ඔයගලගේ පර්මනන්ට් ගෲප්ස් වලට අප්ලෝඩ් කරන්න. ඒ වගේම පර්මනන්ට් ගෲප්ස් වල නැති කට්ටිය මට WhatsApp message එකක් එවන්න. මට එවන්න answers ලියලා. බලපු නැති යාළුවන්ට කියන්නේ අද රෙකෝඩින් කියන්නේ අද ලයිව් වෙන්න බැරි වුණ යාළුවන්ට කියන්නේ රෙකෝඩින් එක බලලා ඉවර වෙලාම පේපර් එක කරලා එවන්න කියලා. නැත්නම් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ රයිට්. ඒක මම ගෲප් එකකට ඉන්ෆෝම් කරන්නම්. එහෙම කරමු ළමයි. රයිට්. ඕකේ දැට්ස් ඉට් ළමයි. එහෙනම් මම හිතනවා අද දවසේ ප්‍රොඩක්ටිව් ඩේ එකක් වෙන්න ඇති කියලා. කමෙන්ට් එකක් දාගෙන යන අද සෙෂන් එක තේරුණාද නැද්ද කියලා. අපි ළමයි එහෙනම් බේසික් මැත්ස් ඩේ නම්බර් 7 එකේදී හම්බ වෙමු. We have discussed what is number 1 ළමයි රයිට්. පළවෙනි එක discuss කරන්න තියෙනවා. ඊට පස්සේ we had two subjecting right උක්ත කිරීම කරන්න තියෙනවා ලබන සතිය. and ළමයි thirds කරණි කරන්න තියෙනවා and rationalize the denominator හරේ පරිමේය කරන්න තියෙනවා. ඉතින් ඔය ටිකෙන් පස්සේ ළමයි less වෙලා ඉන්න in the mid of August right අගෝස්තු මාසයේ මැද හරි ඉරි වගේ ළමයි you have in the big exam ma මේ පාර්ට් මේකෙන් ලොකු exam එකක් එනවා. ඒක physically අවිල්ල හැම ළමයෙක්ම ලියන්න ඕනේ. ඉතින් ඒක යාළුවන්ට ඉන්ෆෝම් කරන්න ඔයාගේ මගේ classes එන්න නොඑන ඕන කෙනෙක්ට අවිල්ල ලියන්න පුළුවන්. ඒකෙන් ඇත්තටම අපිට decide කරන්න පුළුවන් ළමයි ඔයාට maths part එක කරගෙන යන්න පුළුවන්ද බැරිද කියන එක. ඕකේ රයිට් දැට්ස් ඉට් ළමයි. එහෙනම් මෙසේජ් එක දාගෙන යන්න මම ඔයගලන්ට පෙන්නන්නම් share කරලා the paper right තියෙන ළමයි මෙන්න මේක තමයි අද වාර කරන්න තියෙන්නේ. spot test 2 ළමයි දෙවැනි paper එක. in that paper ළමයි මේ don't forget about the time ළමයි. කාලේ මට ඇත්තටම මේක හිතලා නෙමෙයි නිකන් ඔහේ තමයි මම 50 minutes කියලා ළමයි ඔයගොල්ලෝ හදාගෙන යන්න ඉක්මනට කරන්න try එකක් දෙන්න. in the first question ළමයි you have to win 15 questions. ප්‍රශ්න 15ක් තියෙනවා. ඒ questions ටික ළමයි කරලා බලන්න ඔයගලට හදාගන්න පුළුවන්ද බැරිද කියන එක. ඊට පස්සේ ළමයි ඉන් ද සෙකන්ඩ් ක්වෙස්චන් දෙවෙනි එකේ තියෙනවා ළමයි නම්බර් ලයින් තමයි සංඛ්‍යා රේඛාවේ අර දැන් අන්තිමට කරා වගේ සෙට් එකක් තියෙනවා. ඉන් ද නෙක්ස්ට් පේජ් ඕල්සෝ යූ හැව් ෆියු කීපයක් තියෙනවා ළමයි. ඊට පස්සේ තර්ඩ් ඇන්ඩ් ෆෝර්ත් ක්වෙස්චන්ස් කන්සිස්ට් ඔෆ් බේසික් මන්ස් ළමයි රයිට්. බේසික් මන්ස් වල අර සිම්ප්ලිෆිකේෂන් සුළු කිරීම් වලින් තමයි මේ ටික තියෙන්නේ. ඒ ටිකත් හදන්න හදලි වලලා ආන්සර්ස් ළමයි එවන්න පර්මනන්ට් ගෲප්ස් වලට. පර්මනන්ට් ගෲප්ස් වල නැති කට්ටිය මට පර්සනලි ඉවන් රයිට්. ඕකේ එහෙනම් ළමයි see you soon. එහෙනම් හම්බ වෙමු ඉක්මනටම next week එකේ and the permanent classes right permanent classes වල හම්බ වෙමු. ඕකේ have a nice day ළමයි.